සුබ දවසක්. අපි දැන් ක්ලාසික පටන්ගමු විදේශ විනිමය වෙළඳපළ. නව අපි ගිය සතිය කරේ පොඩි හැඳින්වීමක් අපි කරා මූල්‍ය වෙළඳපළ ගැන, සහ මේ මූල්‍ය වෙළඳපළ අපි භාවිතා කරන උපකරණ වගේ දේවල් පිළිබඳව අපි හැඳින්වීමක් කරා. යම් කිසි විදිහක ප්‍රවිෂ්ටයක් මේ විෂයට ලබා ගන්න තමයි අපි එහෙම කරේ. දැන් ඒ වෙළඳපළවල් වලින් මම තෝරගත්ත මුලින්ම කරන්න විදේශ විනිමය වෙළඳපොළ. මේකට තව ඇත්තරම මේ අපි විනිම අපි වෙළ මේ මූල්‍ය වෙළඳපොළවල් ගැන කතා කරනකොට පිළිවෙලක් නෑ ඇත්තරම මේ පිළිවෙලට කරන්න ඕන කියලා. සමහරක් අවස්ථාවලදී අපි බැඳුම් කර වෙළඳපොළ හෝ විනිමය වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළ කියන මාතෘකා වලින් පටන් ගන්නවා. මොකද එතකොට අපිට ලේසි ව්‍යුත්පන්න ඒ වගේ දේවල් වලට යද්දි යම් කිසි දැනුමක් ඇතුව ගියාම යම් කිසි දුරකට පහසු වෙනවා තේරුම් ගන්න. දැන්ට මේ දවස්වල විදේශ විනිමය වෙළඳපළ සම්බන්ධව යම් කිසි කතාබහකට කතාබහක් ඇති වෙලා තියෙන නිසා සමාජය තුළ මම හිතුවා මේ විදේශ විනිමය වෙළඳපළ කියන පාඩම් මුලින්ම අපි කරන එක යම් කිසි විදියකින් හොඳයි කියලා. ඒක නිසා අද තෝරගත්ත විදේශ විනිමය වෙළඳපළ කියන පාඩම මූල්‍ය වෙළඳපළ කටයුතු, එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපළ මෙහෙයුම් යටතේ ප්‍රධාන වෙළඳපළක් විදියට අපිට විදේශ විනිමය වෙළඳපළ හඳුන්වන්න පුළුවන්. මේක මේ මාතෘකාව අපිට සති කිහිපයක් කරන්න වෙන මාතෘකාවක්. ඒ නිසා නොවරදා සෑම සතියකම ඔයගොල්ලොන්ගේ සහභාගීත්වය මේකට මම බලාපොරොත්තු වෙනවා. ඒක තුළින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා විදේශ විනිමය වෙළඳපළ පිළිබඳව හොඳ දැනුමක් ඇති කරගන්න. විභාගය සඳහා එක පැත්තකින් සහ දැනුම වර්ධනය කර ගැනීම සඳහා අනිත් ආකාරයෙන් මේක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බැංකුවක අපි වැඩ කරනවා නම් එහෙම නැත්නම් වෙනත් මූල්‍ය ආයතනයකව මූල්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන කෙනෙකුට මේ විදේශ විනිමය වෙළඳපළ පිළිබඳව හොඳ වැටහීමක් ලබා තිබීම යම්කිසි විදියක තමන්ගේ රැකියාව එහෙම නැත්නම් තමන්ගේ ඉන්න ශේෂ්ත්‍රේ යම්කිසි විදියක දියුණුවක් කරා යෑමට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මොකද මේක ඉතාමත්ම වැදගත් මාතෘකාවක් නිසා. මොකද දැන් අපි ගත්තොත් විදේශ විනිමය නැතුව අපිට අපේ එදිනෙදා ගනුදෙනු කරගෙන යෑම අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක කොහොමද අපි පාලනය කරන්නේ, කොහොමද කුමන ආකාරයෙන්ද මේ වෙළඳපොළ හැසිරෙන්නේ, අපි කොහොමද මේකට අපිට අවශ්‍ය නම් මේ වෙළඳපොළට අපි විසෙන්න පුළුවන්ද බැරිද, නැත්නම් බැංකු කොහොමද මේ වෙළඳපොළේ ගනුදෙනු කරන්නේ, ඒ වගේ කරුණුත් අපි මේ විෂයයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී මම මේ දෙවනි ටියුට් එක නිසා තමයි 2.1 කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ දෙවනි ටියුට් එකේ පළවෙනි කොටස තමයි මේ අද මේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රසන්ටේෂන් එක. දැන් අපි බැලුවොත් හැඳින්වීම. දැන් මේ මුලින්ම වැදගත් වෙනවා මේ වෙළඳපොළ කියන්නේ විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීම. දැන් ඔගොල්ලෝ දන්නවා විවිධ රටවල් වල, ඒ කියන්නේ ලෝකයේ විවිධ රටවල් වල භාවිතා කරන මුදල් වර්ග වෙනස් නේ, වෙනස් විදිහේ මුදල් වර්ග භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ මුදල් භාවිතය අතීතයේ ඉඳන්ම ඇවිල්ලා ඒ රටවල් වල ස්ථාපිත මුදල් වර්ග තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් ලෙස අපි ගන්නවා, අපි ඉගෙනගෙන තියෙන ඈත කාලේදී භාණ්ඩ වලට භාණ්ඩ හෝ මාරු කරගත්ත ක්‍රමවේදයක් තමයි තිබුණේ නේ. ඊට පස්සේ මේ මුදල් කියන ඒකකේ මුදල් කියන මේ මාධ්‍ය, එහෙම නැත්නම් හුවමාරු මාධ්‍ය හඳුන්වා දීමත් සමගම, එහෙම නැත්නම් මිනිසුන් විසින් භාවිතයට ගැනීමත් සමගම ලෝකයේ විවිධ රටවල් වල විවිධාකාරයේ මුදල් භාවිතය ආරම්භ වෙනවා. විවිධාකාරයේ මුදල් භාවිතය. ඒතර මේ මුදල් භාවිතය වෙන මුදල් අද දැන් අද ගත්තොතින් අපි ලෝකයේ රටවල් බොහෝ රටවල් වල භාවිතා කරන මුදල් වර්ග තියෙනවා, සහ සමහර මුදල් වර්ග ඒ රටට ආවේනික මුදල් වර්ගත් තියෙනවා, සහ ජාතියන්තර වශයෙන් හෝමාරු කරගන්න පුළුවන් මුදල් තියෙනවා.
එහෙම හුමාරු කරන්න බැරි මුදල් තියෙනවා. ඉතින් එතකොට අපිට වෙනත් රටක මුදලක් අවශ්‍ය නම් ඒ මුදල අපේ මුදල දීලා අපේ මුදලට හුමාරු කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපිට සිදු වෙනවා යම්කිසි සේවයක් හෝ භාණ්ඩ එම රටට ලබා දීලා එම රටේ මුදල ලබා ගන්නනේ. දැන් විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ මේ ලෝව පුරා විවිධ රටවල වල මුදල් වර්ග අනිකුත් මුදල් වර්ග සඳහා හුවමාරු කරගනු ලබන ගනුදෙනු වල එකතුවක් ලෙස ගත්තාම ඒකට අපි කියනවා විදේශ විනිමය වෙළඳපොළ කියලා. දැන් ඒ කියන්නේ අපිට අවශ්‍ය මුදල් අපිට අවශ්‍ය මුදල් වෙනත් මුදල් වර්ගයක් අපිට අවශ්‍ය නම් අපේ මුදල ඒ මුදලට හුවමාරු කර ගැනීම අවශ්‍ය වෙනවානේ. සමහර මුදල් එසේ හුවමාරු කර ගැනීමට බැරි මුදල් වර්ගත් තියෙන්න පුළුවන් ලෝකේ. නමුත් බොහෝ මුදල් වර්ග අනිත් මුදල් වර්ග වලට හුවමාරු කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ හුවමාරු කරන ගනුදෙනු මේ ගනුදෙනුවක් නෙමේ හුවමාරු කර ගැනීම. ඒවා වල එකතුව අපි කියනවා විදේශ විනිමය වෙළඳපළ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ලෝව පුරා විවිධ රටවල මුදල් වර්ග වෙනත් මුදල් වර්ග සඳහා හුවමාරු කරගනු ලබන ගනුදෙනු වල එකතුව විදේශ විනිමය වෙළඳපළ ලෙස හැඳින්වේ. දැන් මේ විදේශ විනිමය වෙළඳපළ දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් මේකට දැන් විනිමය අනුපාතිකයක් අවශ්‍යයි. දැන් මේක කොහොමද අපි හුවමාරු කරගන්නේ? ඒ යම් ඒ මුදලේ වටිනාකම තවත් මුදල් වර්ගයක් හා සම්බන්ධව ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙනවානේ. දැන් අපිට ඇමරිකන් ඩොලර් වලට රුපියල් හුවමාරු කරගන්න නම් අපිට ඒ ඇමරිකන් ඩොලරේ හෝ රුපියලට ඒ රුපියල් හෝ ඇමරිකන් ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. ඒතර ඒකට අපි කියනවා විනිමය අනුපාතිකය කියලා. විනිමය අනුපාතිකය කියන්නේ එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම. කියන්නේ එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම විනිමය අනුපාතිකය. ඒතකොට දැන් මෙතනදී අපි මේ මං එක විනිමය අනුපාතිකයක් දක්වලා තිනවා. දැන් ඇමරිකන් ඩොලර් රුපියල් ඇමරිකන් ඩොලර් වලට අපි කියනවා USD කියලා තමයි අපි හඳුන්වන. ඒ ඒ නා ඇමරිකන් ඩොලර් කියන හඳුන්වන ක්‍රමවේදය තමයි මේ US ඩොලර් කියන එක USD. ඒත් සහ රුපියල් ලංකන් රුපියල් කියන එක තමයි LKR කියන හඳුන්වන්නේ. එතකොට එක US ඩොලරක දැන් මේ වගේ විනිමය අනුපාතිකයක් අපිට ලැබුණාම මේකෙදි මේක අපි කියවන්න ඉගෙන ගන්නත් ඕන. මේක කොහොමද කියවන්නේ? මේකෙන් කියන්නේ මොකද්ද? මේ ඇමරිකන් ඩොලර් ඉරක් LKR කියලා දීලා තියෙනවා සමානයි 200යි කියලා නේ. මේ වගේ දෙයක් නම් අපි ගොඩක් දෙනෙක් දන්නවා. දන්නවා වුණාට අපිට මේ වගේ මුදල් යුගල ගොඩාක් හම්බ වෙන්න පුළුවන්. ඒතර මේ මුදල් යුගල කොහොමද අපි කියවගන්නේ කියන එක අපි දැන ගැනීම වැදගත් වෙනවා. දැන් මේකෙදි අදහස් වන්නේ එක ඇමරිකානු ඩොලරයක් රුපියල් 200ක් වෙන බව. එක ඇමරිකානු ඩොලරයක් රුපියල් 200ක් වෙන බව තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේකට තමයි අපි කියන්නේ විනිමය අනුපාතිකය. එක් මුදල් වර්ගයක මිල එහෙම නැත්නම් එක් අපිට කියන්න බලන එක් මුදල් වර්ගයක වටිනාකම තවත් මුදල් වර්ගයක වටිනාකම හා සම්බන්ධව ප්‍රකාශ කිරීම විනිමය අනුපාතිකය නම් වේ. හරි. දැන් අපි දැනගත්තා කරුණු දෙකක් මෙතනදී. එකක් තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ මොකද්ද? අනිත් එක තමයි විනිමය අනුපාතිකය. මොකද්ද විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ? එක් එක් මුදල් වර්ග එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු කරගන්නා වූ ගනුදෙනු වල එකතුවනේ. ඒක තමයි විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ. ඒ වගේ ගනුදෙනු ගොඩක් රාශියක් එකතු වුණාම වෙළඳපොළක් බවට පත් වෙනවා. නේ? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි හිතමු දැන් වෙළඳපොළක් කියන්නේ මොකද්ද? එක එක ස්ථා එක ගනුදෙනුවක් සම්බන්ධයෙන් ගත්තොත් ඒක වෙළඳපොළක් නෙවෙයි. ඒක ගනුදෙනුවක් විතරයි. ඒ වගේ ගනුදෙනු ගොඩක් එකතු වෙන තැනකට අපි කියනවා එතන වෙළඳපොළක්. දැන් ඒ වගේ විනිමය ඒ කියන්නේ එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයට හුමාරු කර ගන්නා වූ ගනුදෙනු වල එකතුව විදේශ විනිමය වෙළඳපොළ. විනිමය අනුපාතිකය කියන්නේ එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම විනිමය අනුපාතිකය නම් වේ. ඒතර දැන් මෙතන ඇමරිකන් ඩොලර් LKR කියලා සමානයි 200යි කියලා දීලා තිනවා. මින් අදහස් වන්නේ එක් ඇමරිකානු ඩොලරයක් රුපියල් 200ක් වෙන බව. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 200ක් තමයි එක් ඇමරිකානු ඩොලරයක්. ඒක තමයි මේ 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 වගේ සටහනක් තුලින් අපිට ලබා ගන්න පුළුවන් අදහස. අපිට ලබා ගන්න පුළුවන් අදහස මේ වගේ සටහනක් තුලින් මේ විනිමය අනුපාතිකය කියන විනිමය අනුපාතිකය කියන
පැහැදිලි කිරීම තමයි මෙතන අපි කරලා තියෙන්නේ. ඒතර මේ විදේශ විනිමය වෙළඳපොළ ආරම්භ වෙන්නේ කොයි කොයි කාලෙද? ඒ කියන්නේ ඇත්තට මේ විදේශ විනිමය වෙළඳපොළ කියන එක දැන් අපි මේ දැනට නූතන විදේශ විනිමය වෙළඳපොළ කියලා අපි හඳුන්වනවා. දැනට මේ විදේශ විනිමය වෙළඳපොළ ආරම්භ වෙන්නේ දැන් මෙතනදී අපි දැනගන්න ඕන කරුණක් තමයි දැන් එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වෙනවානේ. ඒතකොට මේක මේ ලංකාවේ හෝ වෙනත් රටක හෝ එක ස්ථානයක තියෙන දෙයක් නෙවෙයි. නේ මේ වගේ ගනුදෙනු ලෝකේ පුරාම වෙන්න පුළුවන්. ලෝකේ ගොඩ හැම රටක් තුලම මේ වගේ ගනුදෙනු වෙන්න පුළුවන්. ඒතර ඒ ගනුදෙනු සියල්ල එකතු වුණාම තමයි අපි ඒකට කියන්නේ විදේශ විනිමය වෙළඳපොළ කියලා. දැන් ඒ වගේ විදේශ විනිමය වෙළඳපොළ කියන දේ ආරම්භ වෙන්නේ දැන් දැනට කරන දැනට මේ තියෙන අපි දැනට මේ කරන ක්‍රමවේදය ආරම්භ වෙන්නේ 1970 දශකයේ මුල් භාගයේදී. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් 1973 වගේ කාලයකදී තමයි මේක ආරම්භ වෙන්නේ. මේක ආරම්භ වීමට ප්‍රධාන හේතුවක් තමයි ආරම්භ වීමත් සමගම එක්සත් ජනපදය, ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය තම මුදල් විදේශ විනිමය වෙළඳපොළ තුල නිදහසේ පාවීමට ඉඩ හරිනවා. නිදහසේ පාවීමට ඉඩ හරිනවා. අපි මේ නිදහසේ පාවීමට ඉඩ හරින්න කියන එක පසුව අපි සාකච්ඡා කරලා බලමු මොකද්ද මේ නිදහසේ පාවෙනවා කියන්නේ කියලා. නමුත් මේකේ ආරම්භය සිදුවන්නේ ඒ එක්සත් ජනපදයේ තම මුදල ඒ කියන්නේ ඔවුන්ගේ මුදල මොකද්ද? ඇමරිකානු ඩොලරය. ඇමරිකානු ඩොලරේ නිදහසේ පාවෙන්න ඉඩ දෙනවා. නිදහසේ පාවීමට ඉඩ දෙනවා කියන්නේ ඒකේ මිල පාලනයකින් තොරව, ඒ කියන්නේ වෙනත් මුදල් වර්ග වලට සාපේක්ෂවනේ දැන් මිල දෙන්න වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කියමු ඇමරිකන් ඩොලර් එක වටිනාකම කිව්වොත්, මේ ඇමරිකන් ඩොලරේ වටිනාකම කොහොමද අපි බලන්නේ? මේ ඇමරිකන් ඩොලරේ වටිනාකම බලන්න වෙන්නේ වෙනත් මුදලක් සමග සංසන්දනාත්මකවනේ. වෙනත් මුදලක් සමග සංසන්දනාත්මකව දැන් අපි මේ කලින් ස්ලයිඩ් එකට ගියොත් මේ තියෙන එක් මුදල් වර්ගයක මිල තවත් මුදල් වර්ගයක මිල හා සම්බන්ධව ප්‍රකාශ කිරීම විදේශ විනිමය අනුපාතය කියලා. දැන් එතකොට ඇමරිකන් ඩොලරේ මිල කීයද කියලා ඇහුවොත් අපිට අනිත් ඒ මිල ප්‍රකාශ කරන්නේ මොන මුදල් වර්ගයට සාපේක්ෂවද? එහෙම නැත්නම් මොන මුදල් වර්ගය සමගද කියන කරුණ මෙතනදී කියන්න ඕන. එහෙම නැත්නම් අපි හිතමු උදාහරණයක් ලෙස මුල් ලෝකෙම තියෙන එකම මුදල් වර්ගයක් කියලා. එතකොට මොකද වෙන්නේ? ඒ මුදල් වර්ගයේ මිල කියන්න වෙන්නේ මොන ආකාරයෙන්ද? අර භාණ්ඩවල වටිනාකම හා සංසන්දනාත්මකමනේ. එතකොට අපි කිව්වොත් රුපියල් 100ක් කියලා ඒ 100 අපි සංසන්දන කරන්න වෙන්නේ මොකක් සමගද? භාණ්ඩයක මිලක් සමගනේ. ඒ රුපියල් නම් මුල් ලෝකෙම පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මුල් ලෝකෙම ඇමරිකන් ඩොලර් නම් පාවිච්චි කරන්නේ. ඒතර ඇමරිකන් ඩොලරේ මිල සංසන්දනය කරන්න වෙන්නේ භාණ්ඩයක. නමුත් දැන් විශාල ප්‍රමාණයක් අපිට මේ තියෙන නිසා වෙනත් මුදල් වර්ගයේ මුදල් වර්ග සමග සංසන්දනාත්මකව ඇමරිකන් ඩොලරේ මිල ලබා දෙන්න පුළුවන්. ඒතකොට මේ එක්සත් ජනපදය මුදල් තම මුදල පාවීමට ඉඩ ඇරියා කියන්නේ මොකද්ද? ඔව් තීරණය කරනවා මේ ඉල්ලුම හා සැපයුම තුලින් මේ මුදලේ ඒකෙන් ඒ වෙළඳපොළ තියෙන මුදල් සැපයුම තුලින් එතකොට ඒක නිදහසේ පාවීමට ඉඩ අරිනවා කියන්නේ ඒක ඉල්ලුම වැඩි වුණොත් ඇමරිකන් ඩොලරේට මොකද වෙන්නේ? වටිනාකම අනිත් මුදල් වලට සාපේක්ෂව ඉහළ යනවා. ඉල්ලුම අඩු වුණොත් අනිත් මුදල් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරේ මිල පහළ යනවා. එසේ වෙතත් දැන් අපි කියනවා මේක මේ නූතන විදේශ විනිමය ගනුදෙනු ආරම්භ වුණේ 1970 දශකයේ මුල් භාගයේ කියලා. ඒතර මේ මුල් භාගයේ කියන්නේ 1973 විතර ආරම්භ වුණත් දැන් මේ විදේශ විනිමය වෙළඳාම කියන දේ ඇත්තටම අපිට මේ 1973 එහෙම කියලා කියන්නේ අමාරුයි. මොකද ජාත්‍යන්තර වෙළඳාම, ජාත්‍යන්තර වාණිජ්‍ය කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම ආරම්භයේ සිටම මේ මුදල් හුවමාරු කිරීම පැවතුණා. මුදල් හුවමාරු කිරීම පැවතුණා. ඒ මොකද ජාත්‍යන්තර වෙළඳාමේදී භාණ්ඩ හුවමාරු වෙනවත් එක්කම මේ මුදලුත් හුවමාරු වුණා. එතකොට මේ මුදල් හුවමාරු වීමේදී යම්කිසි විනිමය අනුපාතිකයක් ඔවුන් භාවිතා කරන්නේ නැති. ඔවුන් භාවිතා කරන්නේ නැති සමහරක් වෙලාවට ඔවුන් ඒ වචනේ පාවිච්චි නොකරන්නේ නැති. නමුත් විනිමය අනුපාතිකයක් ඔවුන් භාවිතා කරා. සහ මේ ජාත්‍යන්තර වෙළඳාම නිසා වෙනත් රටවලට ඔවුන් ගමන් කිරීමට සිදු වෙනවා මිනිසුන්ට. එතකොට ඒ ගමන් කිරීමට සිදු වුණාම ඒ තුලිනුත්
වෙනත් මුදල් වර්ගවලට ඔවුන්ගේ ඔවුන්ට අවස්ථාව ලැබෙනවා වෙනත් මුදල් වර්ග ලබා ගැනීමේ ලබා ගන්න. එහෙම නැත්නම් වෙනත් මුදල් වර්ග වලින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි කියන්නේ නූතන විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනු ආරම්භ වුණේ 70 දශකයේ. නූතන විදේශ විනිමය ගනුදෙනු ආරම්භ වුණේ 70 දශකයේ. හැබැයි මේ විනිමය වෙළඳාම කියන එක විදේශ විනිමය වෙළඳාම එහෙම නැත්නම් මුදල් හුවමාරු කර ගැනීම. ඒ කියන්නේ විවිධ රටවල මුදල් වර්ග හුවමාරු කර ගැනීම. ඒ රටවල මිනිසුන් හෝ වෙනත් රටවල මිනිසුන් ඒවා හුවමාරු කර ගැනීම ජාත්‍යන්තර වෙළඳාම ආරම්භයේ සිටම පැවතුන දෙයක්. ජාත්‍යන්තර වෙළඳාම ආරම්භයේ සිටම පැවතුන දෙයක් තමයි මේ විදේශ මුදල් හුවමාරුව. මේ ආරම්භයේ මම තරමත් දුරු දුන්නේ කෙනෙකුට අපිට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කවදද මේ කරන්සි මාකට් එක එහෙම නැත්නම් ෆොරෙක්ස් මාකට් එක ආවේ නේ. ඒ වගේම නැත්නම් මේ මුදල් මොකද්ද මේකට හේතුව වගේ කරුණු තමයි අපි මේ මුලින්ම බලන්නේ. විනිමය වෙළඳපොළ කියන්නේ මොකද්ද? මේක ගෝලීය වෙළඳපොළ. ඒ කියන්නේ ගෝලීය වෙළඳපොළ. මම කලිනුත් කිව්වේ නොයෙකුත් රටවලින් මේ වෙළඳපොළට සහභාගී වීමේ හැකියාව තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ ගනුදෙනු කියන ඒවා දැන් අපි හිතමු මුදල් හුවමාරු කර ගැනීමනේ මෙතන වෙන්නේ. වෙනත් එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු කර ගැනීම. ඒතොර මේක දවසේ පැය 24 පුරාම සහ සතියේ දවස් 5ක්. එනම් සඳුදා සිට සිකුරාදා. ඒතොර සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් මේ වෙළඳපොළ ගනුදෙනු කරන්න පුළුවන්. මේ වෙළඳපොළ ගනුදෙනු කරන්න පුළුවන්. දැන් මේ වෙළඳපොළ ගනුදෙනු කරන්නේ දැන් අපි ඇයි එහෙම කියන්නේ මුළු දිගටම පුළුවන් කියලා? ඒ මොකද විවිධ වෙළඳ මධ්‍යස්ථාන එහෙම නැත්නම් විවිධ මධ්‍යස්ථාන තුලින් මූල්‍ය මධ්‍යස්ථාන තුලින් මේ වෙළඳපොළට පිවිසෙනවා මිනිස්සු. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ අය පිවිසුනහම අනිත් මධ්‍යස්ථාන වහලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකයේ රටවල් වල අපිට තියෙන කාල වෙනස නිසා රටවල් වල ක්‍රියාත්මක වෙන්නා වූ කාල වෙනස තුලින් මේ වෙළඳපොළ පැය 24ම පවතිනවා. පැය 24ම පවතිනවා. මොකද එක වෙළඳපොළක් වැහෙනකොට තව වෙළඳපොළක් ඇරෙනවා. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් සඳුදා උදෑසන සිඩ්නි නගරයෙන් ආරම්භ වෙනවා කියලා කියනවා. අපි කියනවා සිඩ්නි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ආශ්‍රිතව ඊට එහා දූපත් වර්ගයක් තියෙනවා. ඒ දූපත් වලට තමයි අපි කියන්නේ මුලින්ම හිරු උදෑසන හිරු නැගීම බලන්න පුළුවන් ඒ දූපත් වල ඉන්න අයට. එතකොට ඊළඟට තියෙන ප්‍රධාන නගරය තමයි සිඩ්නි නගරය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය. එතකොට සිඩ්නි කියන්නේ ප්‍රධාන වෙළඳ පොළක්. මේ මූල්‍ය වෙළඳ පොළක්. එතකොට මේ සිඩ්නි නගරයෙන් තමයි උදේම ආරම්භ වෙන්නේ මේක. ඊට පස්සේ අනිත් නගර ඔක්කොම තියෙන ඊට පස්සේ. එතකොට මේ අවසානයේදී අපේ පස්සෙන්ම ඒ කියන්නේ ගොඩාක් පිටුපසින් ම තියෙන රටක් තමයි ඒ කියන්නේ වේලාව අතින් නිව්යෝක් නගරය. ඒ කියන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරය. සිකුරාදා හවස නිව්යෝක් නගරයෙන් අවසන් වෙන්නේ. එතකොට අර උදෑසන සිඩ්නි නගරයෙන් ආරම්භ වෙනවා. ඒ වගේ ඔන්න දැන් උදෑසන සිඩ්නි නගරයෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ අනිත් රටවල් වලට මේ උදෑසන ඔවුන්ගේ වැඩ පටන් ගන්නකොට ඒවත් ආරම්භ වෙනවා. ඊට පස්සේ දැන් අපි ගත්තොත් දැන් ලංකාව කොළඹ ඒ වගේ දේවල් ඊට පස්සේ එනවා. ඊට පස්සේ එනවා එංගලන්තේ ලන්ඩන් ඒ වගේ දේවල් පස්සේ එනවා යුරෝපීය රටවල් ටික ඊට පස්සේ ඇමරිකාව. දැන් එතකොට මොකද වෙන්නේ? එතකොට දැන් සිඩ්නි නගරයේ වෙළඳපොළ වැහිලා දැන් සිඩ්නි ඒ කියන්නේ හවස් වෙනකොට ඒගොල්ලෝ පිටම ඒගොල්ලෝ 9ට පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ 5 වෙනකොට ඉවරයි. හැබැයි ඒ වෙනකොට තව වෙළඳපොළක් ඇරිලා තියෙන්නේ නේද? ඒතර ඒ අය ගනුදෙනු කරනවා. දැන් මේ වෙළඳපොළ ඇවිල්ලා මේක මේ විකේන්ද්‍රීය වෙළඳපොළන්නේ. දැන් හැමදැනීම සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේක දැන් දියුණු වෙලා එනකොට දැන් අර අපි හිතමු දැන් අපි පොඩි ගනුදෙනුවක් කරොත් මේ මේ වෙනමම ගනුදෙනුවක් කරොත් ඒක විදේශ විනිමය වෙළඳපොළට පිවිසිලා කිරීමක් නෙවෙයි. දැන් විදේශ විනිමය වෙළඳපොළට පිවිසීම තරව් කරුවෙකු මාර්ගෙන් කරන්න පුළුවන් දෙයක්. දැන් අපි ඒක පසුව බලමු විස්තර සහිතවද. දැන් අපි උදාහරණයකට හිතමු මෙන්න මේ තියෙන මේ මැප් එක බලන්නකෝ. මේකේ දැන් මේ
මුලින්ම එන්නේ ඔයගලන් දකුණු පැත්තේ තියෙනවානේ මේ ඒෂියන් සෙෂන් කියලා දකුණු පැත්තේ තියෙන ඕස්ට්‍රේලියා වාදී රටවල්. ඊට පස්සේ ඔයගලන් පේනවා මේ ඉන්දුනීසියාවේ වගේ රටවල්, ජපානයේ වගේ රටවල් එක්ක ලංකාවේ, ඉන්දියාවේ වගේ රටවල් තියෙනවා. දැන් අවසානයේදී මේ පැත්තට වෙන්නේ මේ ඇමරිකාවේ ඇමරිකන් සෙෂන් එකේම නැත්තම් ආසියානු කලාපීය රටවල් ටික ඊට පස්සේ යුරෝපීය රටවල් ටික ඊට පස්සේ ඇමරිකානු ඒ ඇමරිකාව ආදී රටවල් ටික කැනඩාව ඒ වගේ දේවල් මෙතන තියෙනවා මේ ඇමරිකන් සෙෂන් එක කියන එක ඇතුලේ කියන්නේ මේ මේ අවස්ථාවේදී ඔයගලන්ට තියෙනවා සමහර වෙළඳපොළවල් මේ ආසියානු සහ ආසියානු වෙළඳපොළ යුරෝපීය වෙළඳපොළ ඇමරිකන් වෙළඳපොළ ඒතර මේ ආසියානු සහ යුරෝපීය වෙළඳපොළවල් මේ මේවා එක අවස්ථාවකදී දෙගොල්ලම ඇරලා තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ආසියානු එක වැහිලා ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි ඇමරිකානු වෙළඳපොළ ඇරෙන්නේ. ඒ මොකද ඇමරිකාව ගොඩක් පිටුපසින් සිටින නිසා. දැන් දැන් අපි ලංකාවත් එක්ක ගත්තොත් පැය 12ක වගේ හලෝ මම පොඩි ලෙක්චර් එකක ඉන්නේ කෝල් එකක් දෙන්න. සෝරි. මේ දැන් ආසියානු කලාපය ආසියානු කලාපය වෙළඳාම් කටයුතු ඉවර වෙලා බොහෝ වෙලාවකට පස්සේ තමයි ඇමරිකාවේ මේක ඇරෙන්නේ මේ නිල් පාට කොටුවෙන් පැහැදිලි වෙන්නේ ඒක. ඒ අතරේ යුරෝපීය මේ වෙළඳපොළ ආරම්භ වෙනවා. ඒතර යුරෝපීය වෙළඳපොළයි යුරෝපීය වෙළඳපොළයි ආසියානු වෙළඳපොළයි එකට මේ ගනුදෙනු කරන අවස්ථාවකුත් මෙතන තියෙනවා. දැන් එතකොට දැන් මොකද වෙන්නේ මේ වගේ රටක ඉන්න කෙනෙක්ට මේ පැත් මේ වෙළඳපොළ අර මම කලින් කිව්වා වගේ සඳුදා උදේ 9ට පටන් ගත්තාම ඉවර වෙන්නේ සිකුරාදා උදේ 5ට. ඒතර සිකුරාදා උදේ 5 සෝරි සමහර සිකුරාදා හවස 5ට. සිකුරාදා හවස 5ට නිව්යෝක් නගරේ. දැන් සිකුරාදා හවස 5 කියන්නේ සිකුරාදා හවස පහ කියන්නේ මේ මේවා ආසියානු කලාපීය රටවල් වලට කොහේවත් සෙනසුරාදා උදේ වෙලානේ සෙනසුරාදාත් උදේ වෙලා මේගොල්ලන්ට. ඒතකොට මේගොල්ලන්ට සෙනසුරාදා උදේට උන උදේ වෙනකම් කන් උනත් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඇයි මේ ඇමරිකන් කලාපීය ගනුදෙනු තවමත් වෙන නිසා. ඉතින් මේ මේකයි පැය 24 පුරාම තියෙන වෙළඳ පොලක් කියලා අපි හඳුන්වන්නේ. මෙතනත් මං පෙන්වන්න කියලා තියෙන කලින් කතා කරපු එකම තමයි. දැන් මේ නිව්යෝක් වලට පස්සේ ඇත්තටම නිව්යෝක් වලට පස්සේ තමයි සෑන් ෆ්‍රැන්සිස්කෝ කියන නගරයට මේ නගරයේ ගනුදෙනු අවසන් වෙන්නේ. නමුත් අපි නිව්යෝක් කියලා සඳහන් කරන්නේ මොකද නිව්යෝක් කියන නගරේ ප්‍රධාන නගරය නිසා අපි නිව්යෝක් වලින් අවසන් වෙනවා කියලා කිව්වට සෑන් ෆ්‍රැන්සිස්කෝ කියන නගරය මේ ගනුදෙනු ඊට වේලාවකට පස්සේ කෙරෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන නගරේ තමයි නිව්යෝක්. ඒ කියන්නේ ඒක නිසා අපි නිව්යෝක් හවස පහ අවසාන වේලාව හැටියට සලකනවා. දැන් අපි ගත්තොත් ලෝ විශාලතම මූල්‍ය වෙළඳපළ ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මේ වෙළඳපළ ලෝ විශාලතම මූල්‍ය වෙළඳපළ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දිනකට සිදුවන ගනුදෙනු වල ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 5ක් 6ක් විතර වෙනවා. 5කට වැඩි ඇත්තටම ඩොලර් ට්‍රිලියන 6ක් පමණ වෙනවා කියලා කිව්වොත් අපිට මේ හයක් පමණ ඇත්තරම් කියනවා නම් දැන් අපි ගත්තොත් පසුගිය සතියේ පසුගිය මාසයේ වගේ ඩොලර් ට්‍රිලියන 6.6ක් පමණ වෙනවා මේ සිදුවෙච්ච ගනුදෙනු. ඒක තමයි දැන් මේක මේ අපි කියන්නේ විශාලතම මූල්‍ය වෙළඳපොළ. මේ විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ විශාලතම මූල්‍ය වෙළඳපොළ. එතකොට මේක අපි ෆොරෙක්ස් මාකට්, එෆ්එක්ස් මාකට් ඒ වගේ යන නම් වලින් උත් හඳුන්වනවා. එදිනෙදා බොහෝ කටයුතු සඳහා විදේශ විනිමය අවශ්‍යයි නේ. එදිනෙදා බොහෝ කටයුතු වලට විදේශ විනිමය අවශ්‍ය වුණත් මේ වෙළඳපොළ ගනුදෙනු වලින් 90%ක් පමණ
මොකද වෙන්නේ මේවා ඇවිල්ලා සමපේක්ෂණ ගනුදෙනු අපි ඉදිරියට ඉගෙන ගමු මොනවාද මේ සමපේක්ෂණ ගනුදෙනු කියන එක දැන් මෙතනදී අපි බලමු මේ මේකේ මොකද වෙන්නේ කියලා මුලින් මේකේ වෙන්නේ වෙන කිසි වෙනත් අවශ්‍යතාවයක් නැහැ නමුත් ගනුදෙනුවක් කරලා ඒක අවසන් කරලා ඒ තුල ලාභයක් ලබා ගැනීම තමයි මේ සමපේක්ෂණ ගනුදෙනු කියලා කියන්නේ ඒ තුලින් ලාභයක් ලබා ගැනීම हाँ यहाँ अभी इतना तो मैं अभी करेंगे नहीं थी ये दें अभी और डक बाला मु सामापेक्षण गानों देनु क्या ना दें बेलने पर गानों देने वाली मामा क्यों सी ये टा अनुवाक पामना सामापेक्षण गानों देनु किया नहीं दें यह मैं नहीं थी मुनाद अनित सी ये दाहा අපි ගම්මු මුලින්ම අනිත් සියයට 10 මොනවාද මොන වගේ අවශ්‍යතාවයන් වල සඳහාද අපිට මේ විදේශ විනිමය අවශ්‍ය වෙන්නේ දැන් අපි දැන් විදේශ විනිමය වෙළඳපොලක්නේ මේ වෙළඳපොලට ඇයි හැමෝම ප්‍රවිෂ්ඨ වෙන්නේ දැන් මේකට ප්‍රවිෂ්ඨ වීමේ අවශ්‍යතාවය තමයි අපිට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමනේ අපිට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීම දැන් ඊට අමතරව අපිට මේ විදේශ විනිමය මුදල් වල මිල ඉහළ පහළ යෑම තුලින් යම්කිසි විදියක ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නේ යම්කිසි විදියක ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මිල ඉහළ පහළ යෑම තුලින් එතකොට දැන් හොඳින් බලන්න දැන් අපිට තියෙන මේ අවශ්‍යතාවයන් ටික අපි මුලින් බලමු මොනවාද මේ අවශ්‍යතාවයන් කියන එක දැන් මේවා තමයි ප්‍රධාන ගනුදෙනු වර්ග හරි දැන් වෙළඳපොළ භාවිතය විදේශ විනිමය වෙළඳපොළ භාවිතය අපි බැලුවොතින් ආයෝජන සඳහා පුළුවන්. ඒතර සමපේක්ෂණය අපි කිව්ව සමපේක්ෂණය සඳහා. අපි නැවතත් මේ මාතෘකාවට එනවා මම දැනට ඔයගලන්ට මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න මෙතනට එන්නේ මේක මොකද මේක තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. ඒතර ජාත්‍යන්තර වෙළඳ ආමේදී. දැන් ඔයගල දන්නවා ජාත්‍යන්තර වෙළඳ ආමේ දවසක බොහෝ විට කතා වෙන දෙයක් තමයි ජාත්‍යන්තර වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම කිව්වහම දැන් මේ ජාත්‍යන්තර වෙළඳාම කොටස් දෙකක් තියෙනවා ආනයන සහ අපනයන නේ එතන ආනයන සහ අපනයන වලදී මේ විදේශ විනිමය භාවිතය වෙනවා ලංකාවේ ලංකාවේදී ලංකාව සම්බන්ධයෙන් ගත්තත් අපිට අවශ්‍ය වෙනවා විදේශ විනිමය ඒ කියන්නේ ආනයන කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා විදේශ විනිමය සහ අපනයනයේදී අපිට විදේශ විනිමය ලැබෙනවා හරි එතකොට වෙනත් විදේශ විනිමය අවශ්‍යතා සඳහා කියන්නේ සේවා අවශ්‍යතා කිව් අපි ගත්තොත්
අධ්‍යාපන කටයුතු. ඒ කියන්නේ විදේශ රටක අධ්‍යාපනය කරන්න ඒ රටට යනවා නම් එහෙම නැත්නම් ඒ අධ්‍යාපන ආයතනයකට ගෙවනවා නම් විදේශ විනිමය අවශ්‍යයි. ඒතර නීති උපදෙස් ගන්න පුළුවන් විදේශයකින්. ඒකට අපිට අවශ්‍ය වෙනවා විදේශ සංචාරය කරන්න. අපි ට්‍රිප් එකක් ගියොත් කොහරි විදේශ රටකට ඒකට ඕන වෙනවා. ව්‍යාපාර උපදෙස්. ඒ කියන්නේ දැන් යම් කිසි විදියකින් උපදෙස් ලබා ගැනීම සේවකින් අපිට විදේශ රටක් ගත්තොතින් ඒවට ගෙවන්න වෙන්නේ විදේශ විනිමය තුලින් නේද? එතකොට තව අවශ්‍ය තව දෙයක් තමයි මේ අවදානම කළමනා කරන්න විදේශ විනිමය අනුපාතික වෙනස් වලින් හට ගන්න අවදානම කළමනාකරණය. දැන් මේවා තමයි අපේ අවශ්‍යතාවයන්. දැන් මෙතනදි මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි හැඳින්වීමක් කරන්න කොහොමද මේ මූල්‍ය වෙළඳපොළ තුල ඇති විදේශ විනිමය වෙළඳපොළට අපි ඇතුළත් වෙන්නේ. දැන් අපි කිව්වනේ අපි මුලින්ම හැඳින්වීමේදී කිව්වා මේ විදේශ විනිමය ගනුදෙනු වල එකතුව තමයි කියලා මේ විදේශ විනිමය වෙළඳපොළ කියන එකට. ඉතින් හැමතිස්සෙම ඒක ඒ කරුණ නිවැරදි. නමුත් දැන් අපි දැනගන්න ඕන මේ විනිමය වෙළඳපොළට අපි කොහොමද දැන් පිවිසෙන්නේ නේද? මේ ගනුදෙනුවක් කරන්න පිවිසෙන්න එපා වෙළඳපොළට නේ. දැන් අපි හිතමු දැන් අපි බැංකුවකින් යම්කිසි විදේශ මුදල් ප්‍රමාණයක් ලබා ගත්තොත් අපි හිතමු දැන් කෙනෙකුට පිටරට සංචාරය සඳහා මුදල් අවශ්‍යයි. අපි හිතමු ඇමරිකානු ඩොලර් අවශ්‍ය වෙලා ඔහු බැංකුවකට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් ඉල්ලනවා. ඔහු රුපියල් දීලා තමයි ඇමරිකානු ඩොලර් ලබා ගන්නෙ නේ. හැබැයි මේ ගනුදෙනුව විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධ ගනුදෙනුවක් නෙවෙයි. ඇයි? විදේශ විනිමය ගනුදෙනුවක් තමයි මේ වෙළඳපොළේ කොටසක්. හැබැයි අපි මේ කතා කරන විදේශ විනිමය වෙළඳපොළට මේක සම්බන්ධ වෙන්නේ වෙනත් ආකාරයකින්. දැන් මම එතකොට විදේශ විනිමය වෙළඳපොළට ගියාද නැහැ. මම ගියේ නැහැ විදේශ විනිමය වෙළඳපොළට නේ. දැන් මම නම් ඇමරිකානු ඩොලර් බැංකුවෙන් ඉල්ලුවේ. ඒතොර ඒ ඇමරිකානු ඩොලර් බැංකුවෙන් ඉල්ලපු මම මට ඇමරිකානු ඩොලර් බැංකුව ලබා දෙන. ඔවුන් ළඟ තියෙන ඇමරිකානු ඩොලර්ට තමයි ඔවුන් ලබා දෙන්නේ නේද? ඒතොර ඔවුන්ට මේ ඇමරිකානු ඩොලර් ලැබුණේ කොහොමද? ඔවුන්ට ලැබුණේ ඇමරිකානු ඩොලර් ලැබුණේ වෙනත් ප්‍රභවයකින් ලැබුණු ඇමරිකානු ඩොලර් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී මම විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධ වුණේ නැහැ. ඒ කියන්නේ අපි මේ කතා කරන මේ 1970 ඉඳන් පවත්වාගෙන එන 73 විතර ඉඳන් පවත්වාගෙන එන මේ නූතන විදේශ විනිමය වෙළඳපොළ කියන දෙයට අපි සම්බන්ධ වුණේ නැහැ. දැන් අපි බලමු එතනට අපි කොහොමද යන්නේ කියන එක. දැන් මේ විදේශ විනිමය වෙළඳපොළ අපි තාමත් මේ විදේශ විනිමය වෙළඳපොළ හැඳින්වීමේ ඉන්නේ. මේ විදේශ විනිමය වෙළඳපොළ විකේන්ද්‍රික වෙළඳපළක්. කියන්නේ විකේන්ද්‍රික වෙළඳපළක් කියන්නේ මේක එක්තරා ස්ථානයකට කොටු වෙලා නැහෙනි. එක්තරා ස්ථානයකට කොටු උනේ නැති වෙළඳපොළක්. ඒ කියන්නේ තැන් තැන් වල ඉඳන් මේ වෙළඳපොළට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒතොර ඒ කියන්නේ මේකට තැනක් නැහැ. මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ ලෝව පුරා විවිධ ස්ථාන තුල ඇති මේ පරිගණක පද්ධති ඒ තුල එම ස්ථාන වලින් සහ ඕනම ස්ථානකින් ලෝව පුරා ඕනම ස්ථානකින් උගලන් දැන් අපිට හැකියාව තියෙනවා නම් මේ වෙළඳපොළට පිවිසෙන්න මේ වෙළඳපොළ පිවිසීමේදී යම් යම් නීති රීති තියෙනවා. අපි ඒ නීති රීති වලට අනුකූලව අපිට හැකියාව තියෙනවා නම් වෙළඳපොළට පිවිසෙන්න අපිට මේ ගෙදර ඉඳන් වුණත් ඒකට පිවිසෙන්න පුළුවන්. එතකොට ඒකයි කියන්නේ විවිධ ස්ථාන සහ පද්ධති තුලින්. එතකොට මේ විවිධ ස්ථාන වලින් ඕනම ස්ථානකින් අපිට ඔෆිස් එකකට ගිහිල්ලාම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ගෙදර ඉඳන් පුළුවන්. මග ගමන් කරන අතරතුරදී පිවිසෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපේ මොබයිල් ෆෝන් එකෙන් පුළුවන් විදේශ විනිමය වෙළඳපොළට පිවිසෙන්න සහ විවිධ පද්ධති වලින්. ඒ කියන්නේ පරිගණක පද්ධතියකින් පුළුවන්, ටෙලිෆෝන් එකෙන් අපිට පුළුවන් පිවිසෙන්න. අපිට පුළුවන් ඒ අදාළ ඇප් එකක් පාවිච්චි කරලා එකෙන් පිවිසෙන්න. ඒ වගේ විවිධාකාර වූ පද්ධති තුලින් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා ස්ථාන වලින් සහ පද්ධති වලින්. ඒතර කොහොමද මේක වෙන්නේ? දැන් මේ විකේන්ද්‍රීය වෙළඳපොළ ටික විකාශනය වෙලා අපි හිතමු දැන් රටවල් දෙකක් අතර වෙළඳපොළක් තිබුණා. දැන් මම නිකන් අපි නිකන් හිතේ හිතා ගන්න දැන් අපි හිතමු මුලින්ම ඇමරිකානු ඩොලරය අපි කිව්වනේ පාවෙන් ඉඩෑරියා කියලා. එතකොට මේක පාවෙන් ඉඩෑරියාම අපි හිතමු ඒ අවස්ථාවේදී යම් යම් රටවල් කීපයක් තමයි එතකොට මේකට සම්බන්ධ වෙන්නේ. ඒ රටවල් වල අතර දැන් හුවමාරු වෙනවා මේ වෙළඳපොළ. ඒ කියන්නේ මොකද්ද?
දැන් ඔන්න දැන් අපි හිතමු ඇමරිකානු ඩොලරය මාරු කරනවා ඇමරිකානු ඩොලරය මාරු කරනවා ස්ටර්ලින් පවුමට ඒ කියන්නේ බ්‍රිතාන්‍ය පවුම් වලට මාරු කරනවා එහෙම දැන් ගනුදෙනු වේගෙන වෙනවා ගනුදෙනු ආරම්භ වුණා ඊට පස්සේ මොකද වෙන්නේ එතකොට ඒ කාලේ තිබුණු තවත් මුදල් වර්ගයක් තමයි ඩොයිෂ් මාක් ඒ කියන්නේ ජර්මන් ජර්මනිය කියන රටේ ජර්මනියේ පාවිච්චි කරපු මුදල් වර්ගය දැන් නම් පාවිච්චි කරන්නේ යුරෝ ඒ දවස්වල තිබුණ මුදල් වර්ගය තමයි ඩොයිෂ් මාක් ඒ ඕන්ගේම මුදල් වර්ගය ඩොයිෂ් මාක් එතකොට මේ ඩොයිෂ් මාක් කියන මුදල් වර්ගයත් දැන් මේක සම්බන්ධ වෙනවා ඔන්න එතකොට දැන් මේවා වුවමාරු කර ගන්නවා එතකොට ඩොයිෂ් මාක් වුවමාරු කර ගන්නවා ඇමරිකන් ඩොලර් වලට ඇමරිකන් ඩොලර් වුවමාරු කර ගන්නවා බ්‍රිතාන්‍ය පවුම් වලට එතකොට බ්‍රිතාන්‍ය පවුම් ආයි ඩොයිෂ් මාක් වලට වුවමාරු කර ගන්නවා ඒ වගේ වුවමාරු කර ගන්නා වූ පද්ධතියක් ඕන් හදා ගන්නවා එතකොට මොකද වෙන්නේ මේකට තව කෙනෙකුට පිවිසෙන්න වුවමනා වෙනවා ඒ කියන්නේ අපි හිතමු දැන් මේ ලංකාවේ ඉන්න අපිට මේකට පිවිසෙන්න වුවමනා වෙනවා. එතකොට අපිට පිවිසෙන්න පුළුවන්ද? අපිට පිවිසෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. අපේ රුපියල ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු වන වෙළඳපොලේ ගනුදෙනු වන මුදල් වර්ගයක් නෙවෙයි. රුපියල කියන්නේ විදේශ විනිමය වෙළඳපොලේ ගනුදෙනු වෙන මුදල් වර්ගයක් නෙවෙයි. නමුත් රුපියල මාරු කර ගැනීමේ හැකියාව සමහරක් වෙලාවට ඔයගොල්ලෝ පිටරට ගියොත් ඒ පිටරට තියෙන ඒ ස්ථාන සමහර ස්ථානවල රුපියල් මාරු කරනවා. ඒක නෙවෙයි. නමුත් මේ මේ වෙළඳපොලේට දැන් අපි අර මුලින් කිව්වා රටවල් තුන සහිත වෙළඳපොලේට අපි ඇතුල් වෙන්න පුළුවන් අපිට. අපි ඇතුල් වෙන්නේ කොහොමද? අපිට ඇතුල් වෙන්න වෙන්නේ තැරැව්කරුවෙක් හරහා. ඒ කියන්නේ මේ වෙළඳපොල ආශ්‍රිතව මේ වෙළඳපොල ක්‍රියාත්මක වෙනකොට විවිධ රටවල ඉන්නවා තැරැව්කරුවෝ. ඒ කියන්නේ තැරැව්කරුවෝ ඉන්නවා. එතකොට ඒ තැරැව්කරුවන්ට පුළුවන් මේ අදාළ මේ 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 වෙළඳපොලට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ඔවුන්ගේ පරිගණක පද්ධතියෙන් මේකට සම්බන්ධ වෙනවා. දැන් අපි හිතමු දැන් අපි අපේ පරිගණක පද්ධතියෙන් වෙනත් අපි දැන් මේ අපි අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ වෙනවනේ වෙනත් අයගේ පද්ධති වලට ඒ වගේ මේ ඔවුන්ගේ පරිගණක පද්ධතියෙන් මේ වෙළඳපොලට සම්බන්ධ වෙනවා සම්බන්ධතාවයක් තියෙනවා ඒතර අපිට තියෙන්නේ අපි ඒ තරව්කරුවා මාර්ගයෙන් යන්න ඕන තරව්කරුවා මාර්ගයෙන් ගිහිල්ලා අපිට පුළුවන් අර වෙළඳපොලට සම්බන්ධ වෙන්න ඒතර ඒ සඳහා යම් යම් අවශ්‍යතා සපුරන්න තියෙනවා දැන් වැඩි ප්‍රශ්නේ තියෙන්නේ අපේ වෙළඳපොල අපේ මුදල් වර්ගයේ රුපියල් විනිමය විදේශ විනිමය වෙළඳපොලේ භාවිතාවන මුදල් වර්ගයක් නොවන නිසා අපේ මුදල් වර්ගය අපිට හුවමාරු කරගන්න බෑ මේ විනිමය වෙළඳපොලේ වෙනත් මුදල් වර්ගයකට. ඔයගොල්ලන්ට ඒක පැහැදිලි නේද? ඒක මේ දැන් වෙනත් මුදල් වර්ගයකට අපිට මේක හුවමාරු කරගන්න බෑ. ඇයි? අපේ මේ මුදල් වර්ගය විදේශ විනිමය වෙළඳපොලේ භාවිතාවන මුදල් වර්ගයක් නෙවෙයි. ඉතින් එහෙම භාවිතා නොවන්න නොයෙකුත් හේතුන් තියෙන්න පුළුවන්. ඒක මෑත කාලීන හේතුන් සහ ඒ වෙළඳපොල ආරම්භයේදී ඇයි අපි ඒ වෙළඳපොල නොගියේ කියන හේතුන් අපිට තියෙන්න පුළුවන්. ඒවා අපිට පසුව විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් මොකද අපිට එහෙම අපි එහෙම කරේ නැත්තේ කියන එක ගැන. මොකද ගොඩාක් බොහෝ රටවල් එහෙම නොවන රටවල් තමත් තියෙනවා. ගොඩක් රටවල් තියෙනවා විදේශ විනිමය වෙළඳපොලේ ඔවුන්ගේ මුදල් භාවිතා නොවන රටවල් ලෝකේ පුරාම තියෙනවා. නමුත් ප්‍රධාන මුදල් වර්ග ප්‍රධාන අපි සලකන රටවල් බොහෝමයක් මේ මුදල් විදේශ විනිමය මුදල් වෙළඳපොලේ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිනේ. දැන් ඔන්න දැන් මුලින්ම ආරම්භ වුණා. ඊට පස්සේ අනිත් අය තරෝකරුවෝ හරහා තමයි දැන් සහ ඒ ප්‍රධාන බැංකු ඒ වෙළඳපොල මෙහෙවන ප්‍රධාන පෙළේ ලෝකේ පුරා විසිරලා තියෙන බැංකු තියෙනවා. මූල්‍ය ආයතන තියෙනවා. තරව්කරුවෝ ඉන්නවා. ඒතර මේ තරව්කරුවෝ ආශ්‍රයෙන් හෝ එම ඒ දැන් ඒ බැංකු වගේ ඒ මූල්‍ය ආයතනත් ඔවුනුත් තරව්කරුවෝ විදිහට පාවිච්චි කරනවා. ඔවුන් ඉඩ දෙනවා ඔවුන්ගේ පද්ධතිය හරහා මේ වෙළඳපොලට අනිත් අයට ඇතුල් වෙන්න. ඒතකොට ඒ සඳහා ඔයගොල්ලෝ දන්නවා ඕනම සිස්ටම් එකක අර අපිට ආවේනික මේ පාස්වර්ඩ් එකක් user ID එකක් සහ පාස්වර්ඩ් එකක් සහිතව තමයි අපි දැන් මේකට ඇතුල් වෙන්නේ නේ. එතකොට ඔවුන්ගේ පද්ධතිය තුලින් අපි ඇතුල් වෙලා ඒක තුලින් විනිමය වෙළඳපොලට ඇතුල් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ලෝපුරා සියලු දෙනා මේ විනිමය වෙළඳපොලට ඇතුල් වෙන්නේ. දැන් අපි හිතමු අපි දැන් කල්පනා කරන්න දැන් උදාහරණයක් ලෙස මේ විදේශ විනිමය වෙළඳපොල ගනුදෙනු වන මුදල් වර්ගයක් තියෙන රටක අපි හිටියොත් අපි හිතමු අපි දැන් ඉන්නවා ඇමරිකාවේ පුද්ගලෙක් කියලා හිතන්නකෝ. ඔහුට පුළුවන් තැරැව්කරුවෙක් ළඟට ගිහිල්ලා මේ විදේශ විනිමය වෙළඳපොලට සම්බන්ධ වෙන්න ඒ තැරැව්කරුවා මාර්ගේ.
එතකොට මොකද වෙන්නේ? ඔව් ඔහුගේ ජංගම දුරකථනයෙන් මේ ඒක තියෙන ඇප් එකකින් මේ වෙළඳපොළට ඇතුල් වෙනවා. එතකොට මේ වෙළඳපොළට ඇතුල් වුණාම ඔහුට ගනුදෙනු කරගෙන යන්න පුළුවන්. අපි බලමු ඔහු කොහොමද මොන වගේ ගනුදෙනුද ඊට පස්සේ කරන්න කියන එක පස්සුවට බලමු. දැන් මම හිතනවා ඔයාලා යම් කිසි විදිහකට පැහැදිලි මේ විදේශ විනිමය වෙළඳපොළට කොහොමද සම්බන්ධ වෙන්නේ අපි කියන එක. කෙනෙක් සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් ලංකාවේ රුපියල් විදේශ විනිමය බවට පත් කිරීමේ යම් යම් නීති රීති තියෙනවා. යම් යම් නීති රීති තියෙනවා. ඉතින් එම නීති රීති වලට අනුව අපිට හැකියාවක් නැහැ අපේ මුදල ඩොලර් කරගෙන ඒ ඩොලර් අරගෙන අර තැරැව්කරුවෙකු මාර්ගයෙන් මේ මේ විනිමය වෙළඳපොළට ඇතුල් වෙන්න. එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒ සඳහා යම් යම් නීති රීති තුළින් යම් යම් පාලනයක් පනවලා තියෙනවා. ඒක නිසා අපිට එහෙම හැකියාවක් නැහැ කියන සාමාන්‍යයෙන් මේ ලංකාවේ ඉන්න අපේ තම පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ නීත්‍යානුකූල ලෙස විදේශ විනිමය වෙළඳපොළට ඇතුල් වෙන්න. එහෙම හැකියාවක් නැහැ. ඇතුල් වෙලා රුපියල් ඩොලර් කරගෙන මේ වෙළඳපොළේ ගනුදෙනු කිරීමේ හැකියාවක් නැහැ. ඒකත් අපි ඇත්තට මුලින්දම තේරුම් ගත යුතු කරුණක්. මොකද මම එහෙම කියන්නේ ඒතර අපිට අපිට මේ පහසු වෙනවා ඉදිරි කරුණු තේරුම් ගන්න. කොහොමද මේ වෙළඳපොළට සම්බන්ධ වෙන්නේ? මොන වගේ අයටද මේ වෙළඳපොළට සම්බන්ධ වෙන්න පුළුවන්? මේ වෙළඳපොළෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකේ තියෙන ප්‍රයෝජනය මොකද්ද කියන එක තමයි ඇත්තටම අපේ මේ මාතෘකාවේ අපි බොහෝ විට සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ ලෝව පුරා විවිධ ස්ථාන සහ පද්ධති තුලින් ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා කියන එක සම්බන්ධයෙන් ගත්තාම සමහරක් රටවල ලංකාව වගේ රටවල් වල මේ වෙළඳපොළට ඇතුල් වීමේ යම් යම් නීති රීති වලට අනුකූලව කෙරෙන්න ඕන සහ සමහරක් වෙලාවට බොහෝ බහුතරය පිරිසට එම ඇතුල් වීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි රුපියල් ඩොලර් කරලා මේ වගේ ගනුදෙනු කරන්න අපේ විනිමය පාලන පනතට අනුව මේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා අපි මෙතනදී අපි මේ මේ විදේශ විනිමය වෙළඳපොළට ඇතුල් වීමේදී එම ගනුදෙනු කිරීම සඳහා විශේෂිත ආයතන තියෙනවා. ඒ කියන්නේ විනිමය පාලනකගේ අනුමැතිය ලබා ගන්නා වූ එහෙම නැත්නම් බලපත්‍ර ලබා ගන්නා වූ ආයතන තියෙනවා. ප්‍රධාන වශයෙන් බැංකු වාණිජ බැංකු වලට මේ විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධ වීමේ බලපත්‍රය තියෙනවා. එතකොට ඕන් කරන්නේ මොකද්ද? ඕන් අර තැරැව්කරුවෙක් හරි. එහෙම නැත්නම් මේ විදේශ විනිමයට සම්බන්ධව මේ විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධව සිටින බැංකුවක් වගේ ආයතනයකින් හරි එහෙම නැත්නම් වෙනත් ආයතනයකින් හරි ඔවුන් හරහා ඔවුන් සමග ඇති කර ගන්නා යම්කිසි ගිවිසුමක් තුළින් ඔවුන් හරහා මේ විනිමය වෙළඳපොළට ඇතුල් වෙනවා. මේ විනිමය වෙළඳපොළට ඇතුල් වෙනවා ඒ අර මේ විනිමය වෙළඳපොළට සම්බන්ධව සිටින කෙනෙක් හරහා. හරි, දැන් මම ඔයගලන්ට පැහැදිලි කරා මුලින්ම මේ විනිමය වෙළඳපොළ ඇතිවීමත් සමගම මේකට සම්බන්ධව ක්‍රියා කරන පුද්ගලයන්ගේ විකාශනය කොහොමද උනේ කියන එකනේ. අපි තුන් දෙනෙක් පටන් ගත්තා, 3 දෙනෙක් පටන් ගත්තා, 6 දෙනෙක් පටන් ගත්තා. ඒ වගේ රටවල් කීපයක් එකතු වෙලා මේක පටන් අරගෙන ඊට පස්සේ ඕන් දැන් ඒක අනිත් අයට ඇතුල් වෙන්න අවස්ථාව දීලා තිනවා. ඒ අවස්ථාව ඇතිවන්නේ ඒකට සම්බන්ධ ප්‍රධාන පෙළේ බැංකු සහ එහෙම නැත්නම් ඒකට සම්බන්ධ තැරැව්කරුවෝ මේ ගනුදෙනු සඳහා සම්බන්ධ තැරැව්කරුවෝ මාර්ගයෙන්. ඉතාම විශාල ප්‍රමාණයක් තැරැව්කරුව අතර මේ වෙළඳපොළේ නැහැ. ඉන්නවා. හැබැයි අර නිකන් අපේ හිතන ඒ රටවල් වලට ආවේනිකව ගනුදෙනු කරන තැරැව්කරුවෝ පිරිසක් ඉන්නවා. ඊට අමතරව ප්‍රධාන පෙළේ බැංකු සහ වෙනත් ආයතන තියෙනවා මේ වෙළඳපොළට සම්බන්ධ වෙලා කටයුතු කරන. ඕන තමයි වෙළඳපොළට දැන් මේ වෙළඳපොළට අපි සම්බන්ධ වෙනවා කියන්නේ මොකද්ද? මේ වෙළඳපොළට සම්බන්ධ වුණාම තැරැව්කරුවෝගේ මාර්ගයෙන් අර අපිට ඒ සම්බන්ධතාවය තුළින් ලබා ගන්න පුළුවන් වෙනවා වෙළඳපොළේ විනිමය අනුපාතික. වෙළඳපොළේ පවතින විනිමය අනුපාතික. එතකොට මොනවාද මේ විනිමය අනුපාතිකය කියලා මම මුලින්ම කිව්වේ? එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයක මිල හා සංසන්දනාත්මකව දෙන අගයක් නේද? එතකොට ඒ කියන්නේ වටිනාකම් දෙකක් මුදල් යුගලයක් අරගෙන ඒකේ විනිමය අනුපාතිකය කියලා අපි ඒ
එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට සාපේක්ෂව කොච්චර වටිනවද? දැන් අපි එතනදි කිව්වා ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 200ක් කියලා. කියන්නේ ඒ වගේ ඒ මිල ගණන් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ මිල ගණන් අපිට දකින්න පුළුවන් වෙනවා සහ ඒ මිල ගණන් වලට අපිට මේ ගනුදෙනු කිරීමේ හැකියාව ඇති වෙනවා ඒ මිල ගණන් වලට. ඒතොර අපි හිතමු අපි හිතමු යම් කිසි ආකාරයකින් අපි මේ සරල උදාහරණයක් දැනට ගමු මේක තරමක් දුරට අපිට තේරුම් ගන්න. ඊට පස්සේ අපි ගණිතමය ගැටලු කීපයක් තුලින් හොඳ අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරමු. මේ පාඩම ටිකක් දිගයි. හැබැයි අපි මේක හොඳින් අවබෝධ කරගත්තාම විභාගයේ පැත්තෙන් බැලුවත් ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. සහ දැනුම සම්බන්ධයෙන් ගත්තත් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොතින් අපි හිතමු වෙළඳ පොළට කෙනෙක් පිවිසෙනවා. අපි හිතමු මේ පිවිසීමේ ඔක්කොම ඒ අවශ්‍යතා සපුරන දැන් වෙළඳ පොළට පිවිසුනාම ඔබට පේනවා යම් කිසි අගයක් ඇමරිකන් ඩොලර් අපි හිතමු ඇමරිකන් ඩොලර් එකක් සඳහා ජපානයෙන් ජපනීසියෙන් කීයක්ද කියන එක. එහෙම අපි හිතමු ඕගොල්ලන්ට අගයක් පේනවා. දැන් ඕගොල්ලන්ට හිතෙනවා දැන් වෙන අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම දැන් විදේශ විනිමය වෙළඳ පොළට පිවිසුනා වෙන විනිමය අවශ්‍යතාවයක් නැහැ. නමුත් දැන් අපිට පේනවා මොකද්ද පේන්නේ? දැන් අපි හිතනවා මේ ජපාන යෙන් වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරේ මිල ඉහළයි කියලා. කෙටි කාලීනව ඉහළයි කියලා අපිට හිතෙනවා. මොකක් හරි ඒකට අපි පදනම් කරගන්නවා. අපි පසුවට සාකච්ඡා කරමු මොන වගේ කරුණුද අපි පදනම් කරගන්නේ කියලා. නමුත් අපි හිතමු ඔබ දැන් ගනුදෙනු කරන පුද්ගලයෙක්. ඔබ මේ විදේශ විනිමය වෙළඳ පොලේ ගනුදෙනු කරන පුද්ගලයෙක්. ඒතර ඔබට පේනනවා උදාසනම දැන් මේ වෙළඳ පොළට පිවිසුනාම ඔයාලට පේනවා මේ ජපානයෙන් සාපේක්ෂව මේ ඩොලරයට සාපේක්ෂව ජපානයෙන් ප්‍රමාණය. අපි හිතමු ඩොලර් එකක් ජපානයෙන් 110ක් කියලා හිතන්නකෝ. ඒ වගේ පේනවා. දැන් ඔය අපිට හිතෙනවා මේ ඩොලරේ වටිනාකම ජපානයෙන්ට සාපේක්ෂව ඉහළයි කියලා. එතකොට මොකද කරන්නේ? අපි ගිහිල්ලා ජපානයෙන් වලට සාපේක්ෂව ඩොලරේ මිල ඉහළයි කියලා හිතන නිසා අපි මොකද ඩොලර් මිල දී ගන්නවා? කොහොමද අපි මිල දී ගන්නෙ? අපි ඩොලර් මිල දී ගන්නවා ජපානයෙන් විකුණලා. අපි ඩොලර් මිල දී ගන්නවා ජපානයෙන් විකුණලා. දැන් මේ ජපානයෙන් විකුණන්න ජපානයෙන් අපි ළඟ තියෙන්න ඕනද? නෑ, එහෙම තියෙන්න අවශ්‍යතාවයක් නෑ. තියෙන්න අවශ්‍යතාවයක් නෑ. අපි මොකද කරන්නේ? අපි මේ ගනුදෙනු පියවනවා ඉක්මනින්ම. පියවන නිසා අපි මේක අපි ගන්නෙ මේ තත්වයන් ගැනීමක් මේ කරන්නේ. ඒතර අපි දැන් දැනට අපි වැඩි විස්තර නැතුව අපි කතා කරමු. දැන් මේ ඩොලර් මිල දී ගැනීමක් කරනවා. ඒතර මේ ඩොලර් මිල දී ගැනීමක් කරාම මොකද වෙන්නේ? ඒ ඩොලර් ඩොලරය ජපානයෙන්ට සාපේක්ෂව වටිනාකමින් ඉහළ ගියොත් අපිට කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? අපි ක්ෂණිකවම ඩොලර් ටික විකුණලා නැවතත් ජපානයෙන් ටික ගන්නවා නේ. එතකොට දැන් මොකද වෙන්නේ? එතකොට අර ඩොලරේ වටිනාකම ඉහළ ගිය නිසා අපිට කලින්වට වඩා ජපානයෙන් හම්බ වෙනවා නේ. අපිට කලින්වට වඩා ජපානයෙන් හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිට ඒකෙන් ලාභයක් ලැබෙනවා. මේවා තමයි ඇත්තටම සමපේක්ෂණ ගනුදෙනු කියලා කියන්නේ. ස්පෙකියුලේටිව් ඩීල්ස් කියලා කියන්නේ, ස්පෙකියුලේෂන් කියලා කියන්නේ සමපේක්ෂණ ගනුදෙනු. ඉතින් මේ වගේ ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා මේ මේ විදේශ විනිමය වෙළඳ පොළට පිවිසෙන අයට. හරි, දැන් අපි බලමු මේ විදේශ විනිමය වෙළඳ පොළ කවුළුව තුලින් සිදුවන්නා වූ ගනුදෙනු කියලා අපි කියනවා. ඕවද කවුන්ටර්. ඒ කියන්නේ මේකෙදි ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ඍජුවම සම්බන්ධ වෙනවා කියලා අපි කියනවා. දැන් ගැනුම්කරුවන් විකුණුම්කරුවන් ඍජුවම සම්බන්ධ වුණාට ඇත්තටම මේකෙදි අපි තරවුකරුවෙකු මාර්ගයෙන් තමයි පිවිසෙන්න ඕනේ. මේකෙදි අර ඍජුවම කියලා කියන්නේ මේකේ හුවමාරුවක් කියලා එකක් නෑ. ඒ කියන්නේ මේ අය සම්බන්ධ කරන්නා වූ හුවමාරුවක් තුලින් න්‍යායමක් වෙන්නේ නෑ. තරවුකරුවෙකු මාර්ගයෙන් පිවිසෙනවා. නමුත් අපිට පේනවා අනිත් පැත්තේ කෙනා බලාපොරොත්තු වෙන්නේ මිල මොකද්ද කියන එක නේ.
ඒ දරව්කරුවෙකු මාර්ගයෙන් පිවිසුනාම අපිට පේනවා කියලා අනිත් කෙනා බලාපොරොත්තු වෙන මිල මොකද්ද කියන එක. ඒතකොට මේදී හුවමාරුවක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේකට කියන්නේ කවුලුව තුලින් සිදුවන ගනුදෙනු කියලා. ඕවර් ද කවුන්ට් එහෙම නැත්නම් OTC ගනුදෙනු. ඒ මොකද හුවමාරුවක් සම්බන්ධ වීමක් නැති නිසා තරව්කරුවෙකු මාර්ගයෙන් නමුත් වෙළඳපොළට පිවිසෙන්න ඕන. අර මම කියපු විදිහට තරව්කරුවෙකු සම්බන්ධ කරගෙන ඕගේ මාර්ගයෙන් වෙළඳපොළට පිවිසෙන්න පුළුවන්. දැන් ප්‍රධාන ගනුදෙනු වර්ග අපි දෙකක් දකිනවා. දින දෙකකින් පියවන්නා වූ එතන් ගනුදෙනු සහ දිනකදී ඉදිරි දිනකදී පියවන්නා වූ ඉදිරි ගනුදෙනු. ඒ කියන්නේ forward contracts කියලා කියන්නේ මේවා spot කියලා අපි කියනවා එතන් ගනුදෙනු. දැන් මොකද්ද මේකෙන් අදහස් වෙන්නේ? දැන් අපි වෙළඳපොළට පිවිසිලා ගනුදෙනුවක් කරාම මේවා පියවීම දිනේ අනුව තමයි මේ ගනුදෙනු අපි නම් කරන්නේ. දැන් එතන් ගනුදෙනු කියන්නේ මොන වගේ පියවීමක්ද? ඒ කියන්නේ ඒ දැන් අපි අද පියවන්න අවශ්‍ය නැහැ, හෙට පියවන්න අවශ්‍ය නැහැ, ඊළඟ දවසේ. එතෙන් ගනුදෙනු කියන්නේ ඊළඟ දවසේ පියවන ඒවා. ඒ කියන්නේ අද නෙවෙයි, හෙට නෙවෙයි, අනිද්දාට පියවන ගනුදෙනු. ඒ කියන්නේ දවස් දෙකකට පස්සේ තමයි අපි මේක පියවන්නේ. ඉදිරි දිනයකදී පියවන්නා කියන්නේ එතනිනුත් පස්සේ පියවන ගනුදෙනු. ඒතකොට අපි ඒකේ දිනයක් දෙනවා. මේ දිනේදී තමයි මේ ගනුදෙනු පියවන්නේ කියලා. ඉතින් මේ වගේ මේ විදේශ විනිමය වෙළඳපොළ තුල ක්‍රියාත්මක වන ගනුදෙනු ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. දැන් අපි ඉදිරියේදී ගණන් කරනකොට මේවා අපි සවිස්තරව කරනවා. දැනට ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් දින දෙකකින් පියවන්නා වූ එතන් ගනුදෙනු සහ ඉදිරි දිනයකදී පියවන්නා වූ ඉදිරි ගනුදෙනු. දැන් අපි නැවතත් මෙතන දෙනවා අර විදේශ විනිමය වෙළඳපොළ භාවිතය කියලා මම කිව්වේ. දැන් විදේශ විනිමය වෙළඳපොළ භාවිතයේදී අපිට පුළුවන් ආයෝජන කරන්න. ඒ කියන්නේ විදේශ විනිමය අපි ළඟ තියෙනවා නම් අපිට පුළුවන් ඒ මුදලක් විදේශ විනිමය වෙළඳපොළේ ගිහිල්ලා ආයෝජනයක් විදියට ඒ මුදල යොදවන්න. ඊට අමතරව සමපේක්ෂණය සඳහා ඉදිරියේදී සිදුවිය හැකි විනිමය අනුපාතික විචලනයන් අනුමාන කොට සිදු කරන්නා වූ ගනුදෙනු. එමන් අර පොඩි සරල උදාහරණයක් කලින් කිව්වේ ඩොලරේ මිල වැඩි වෙයි කියලා. ඉතල ඩොලර් ගන්නවා, ඊට පස්සේ වැඩි වුණාම ඒක විකුණනවා, වැඩි වුණාම විකුණනවා. එතකොට ඒක තමයි සමපේක්ෂණය කියලා කියන්නේ. සමපේක්ෂණය කියලා කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී. එතකොට වෙළඳ පියවීම පදනම් කරගත් ගනුදෙනු. ඇමරිකාවට භාණ්ඩ සපයන්නා වූ ශ්‍රී ලාංකික සමාගමක් ගත්තොතින් එම භාණ්ඩ සඳහා ලැබෙන්නා වූ ඇමරිකානු ඩොලර් සම්බන්ධයෙන් සමාගමට ගත හැකි ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. මොකද්ද? එම මුදල ලැබෙන තුරු සිට එතැන් වෙළඳපොළේ විකිණීම. ඒ මුදල ලැබෙනකන් ඉඳලා අර ස්පොට් ප්‍රයිස් එකට විකුණනවා. එතැන් වෙළඳපොළේ විකුණනවා. මුදල ලැබීමට පෙර ඉදිරි ගිවිසුමකට එළඹෙනවා. මුදල කියන්නේ ලැබීමට පෙර ඉදිරි ගිවිසුමකට එළඹෙනවා. දැන් අපි මේ කරුණ පොඩ්ඩක් මෙතනදී අපි මේට වැඩිය පැහැදිලි කරගන්න උත්සාහ කරමු. ඒ කියන්නේ දැන් මේ ජාත්‍යන්තර වෙළඳාම. දැන් මම කිව්වා අපිට අපි ලංකාව විදියට ගත්තොත් දැන් මේ ලංකාවේ අපිට විදේශ විනිමය වෙළඳපොළට පිවිසීමේ හැකියාව තියෙනවා වාණිජ බැංකුවලට නේ. වාණිජ බැංකුවලට තියෙනවා. ඊට අමතරව යම් යම් ආයතන වලට විශේෂ බලපත්‍ර තුලින් එහෙම පිවිසීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ලංකාව දුර ක්‍රියාත්මක වන්නා වූ වෙනත් ආයතන තියෙන්න පුළුවන් විදේශ විනිමය වෙළඳපොළට පිවිසීමේ හැකියාව තියෙන නීතියානුකූල ලෙස. එතකොට දැන් මෙතනදී මම කිව්වා ලංකාවේ මුදල් වර්ගය මේ විනිමය වෙළඳපොළේ හුවමාරු කර ගැනීමේ හැකියාවක් නැහැ නේ. එහෙම හැකියාවක් තිබ්බනම් මොකද්ද වෙන්නේ? අපි හිතමු ඇමරිකන් ඩොලර් අපිට රුපියල් දීලා ඇමරිකන් ඩොලර් ගන්න පුළුවන්කම තිබුණා නම් අපිට විදේශ විනිමය කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ නේ. විදේශ විනිමය ඉංගිකම කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ. එතකොට අපි දැන් මේ විදේශ විනිමය වෙළඳපොළට ඇතුල් වෙලා අපි මොනවද කරන්නේ? එතකොට අපේ බැංකුවක් මේ විදේශ විනිමය වෙළඳපොළට ඇතුල් වෙලා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් අපිට අපි හිතමු උදාහරණයක් ලෙස අපිට ඉඩ දෙනවා නම් මේ ගනුදෙනු මේ දරව්කරු හෝ එම අපි සම්බන්ධ වන්නා වූ ආයතනය අපිට ඉඩ දෙනවා නම් සමපේක්ෂණ ගනුදෙනු කරන්න. අපි හිතමු අපේ යම් යම්
එකෙන් අපේ වත්කම් මේ බැංකු පද්ධතිය තුල තියෙන වත්කම් මේ නැත්තම් අපේ ස්ථාවරත්වය සලකා හිමිට දෙනවා නම් අපිට ගැටලුවක් නෑ රුපියල් මෙතන මාරු වෙන්නේ නැති වුණත් අපිට අර ගනුදෙනු කරගෙන යන්න පුළුවන් හරි එතකොට එහෙම අපි ගනුදෙනු කරගෙන යන අතර යන්න පුළුවන් නමුත් අපි හිතමු දැන් අපිට අවශ්‍යයි යම් කිසි විදියකින් ඩොලර් ප්‍රමාණයක් මිලදී ගන්න කියලා හිතන්නකෝ විදේශ විනිමය වෙළඳ පොලෙන් ඩොලර් ප්‍රමාණයක් අපිට මිලදී ගන්න අවශ්‍යයි හරි එහෙම අවශ්‍ය නම් අපිට යම් කිසි විදියකින් අපිට ඩොලර් ප්‍රමාණය මිලදී ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්ද අපිට ඒක කරන්න පුළුවන්ද දැන් මේ ප්‍රශ්නේ හොඳට කල්පනා කරන්න ඒ කියන්නේ දැන් අපිට වෙළඳපොළට බැංකුවනේ අපිට හැකියාව තියෙන බැංකුව වලට තියෙන වාණිජ බැංකුව වලට තියෙන විදේශ විනිමය ගනුදෙනු කිරීමේ බලපත්‍රය විදේශ විනිමය ගනුදෙනු කිරීමේ බලපත්‍රය තුළ එම ආයතන වලට පුළුවන් අපේ දේශීය වශයෙන් විදේශ විනිමය සම්බන්ධ ගනුදෙනු වලට සම්බන්ධ වෙන්න සහ විදේශ විනිමය වෙළඳපොළට පිවිසෙන්න පුළුවන් තැලැව්කරුවන් මාර්ගයෙන් පිවිසිලා එම ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා මහා බැංකුවේ යම් යම් සීමාවන් සහ ඒ නීති රීති වලට අනුකූලව දැන් ඒ හැකියාව තියෙනවා ඉතින් දැන් අපිට අපේ මුදල මාරු කරගන්නත් බැරි නම් විදේශ විනිමය ඒ කියන්නේ ඩොලර් වලට උව මාරු කරගන්නත් බැරි නම් රුපියල් අපි මොන වගේ අවස්ථාවලදීද විනිමය වෙළඳපොළට ඇතුල් වෙන්නේ එහෙම නැත්නම් අපිට විනිමය වෙළඳපොළෙන් යම් කිසි මුදල් වර්ගයක් අවශ්‍ය නම් අපි ඒක කරගන්නේ කොහොමද දැන් මේව තමයි දැන් ඇත්තටම අපිට මේ මෑත කාලීනව තියෙන විදේශ විනිමය ගැටලු සම්බන්ධයෙන් උත් අපිට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ සාකච්ඡාව ඒ කියන්නේ විදේශ විනිමය අපිට හැමෝම දන්නා කරුණක් අපිට විදේශ විනිමය යම් කිසි විදියකින් මේ අවස්ථාවේදී අපිට යම් කිසි අත්‍යවශ්‍ය කරුණක් වෙලා තියෙනවා විදේශ විනිමය කියන දේ ඒකට වෙලා තියෙන්නේ ඒකට හේතුව තමයි අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය යම් යම් හේතුන් නිසා අඩු වෙලා තිනවා ඇත්තට මේ දැන්ට පවතින මේ වසංගත රෝග තත්ත්වය නිසා අපේ සංචාර කර්මාන්තය අඩපණ වීම ප්‍රධානම කරුණක් හැටියටත් ගන්න පුළුවන් ඇත්තට විදේශ විනිමය අපිට නොලැබීමට නමුත් දැන් මගේ ප්‍රශ්නය මම ඔයගොල්ලන්ට යොමු කරේ මගේ ප්‍රශ්නය මෙන්න මේ ප්‍රශ්නේ මම හිතන ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්නේ ඇති කියලා. ඒක නිසා තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඕගොල්ලන්ට තරමක් හිතන්න දැන් අපි හිතමු අපි බැංකුවක වැඩ කරනවා. ඒතරේ බැංකුවට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා කියනවා මට මෙන්න මේ ප්‍රමාණය අවශ්‍යයි. අපි හිතමු ඔව් කියනවා මට ඩොලර් 10000ක් අවශ්‍යයි. මෙන්න මේ ගනුදෙනුව සඳහා මට ඩොලර් 10000ක් අවශ්‍යයි. ඒතර මේ ඩොලර් 10000 විනිමය වෙළඳපොළෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවද බැංකුවට? එහෙම නැත්නම් ඔව් කොහොමද මේ අවශ්‍යතාවය සපුරන්නේ? ඔව් කොහොමද අවශ්‍යතාවය සපුරන්නේ? මට අන්න ඒකට ඔයගොල්ලෝ විනාඩියක් කල්පනා කරන්න උත්තරේ දෙන්න. මම උත්තරේ කියන්නම් කොහොමද අපි මේක කරන්නේ කියන එක. මේක ඇත්තටම අපිට විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. නමුත් අපි හිතමු දැන් මේ බැංකුව සතුව ඩොලර් නැහැ. ඕන් සතුව ඔවුන්ගේ දැන් මෙහෙමනේ අපි ඕනම කෙනෙකුට ඕන මුදල් වර්ගයක් තියාගන්න පුළුවන්. දැන් මේ අපිට තියෙන ඕනම කෙනෙකුට කියන්නේ අපිට තියෙන මේ බලපත්‍රය අනුව බැංකුවල තියෙන බලපත්‍රය අනුව අපිට කැමති මුදල් වර්ගයකින් අපේ ගනුදෙනු තියාගන්න පුළුවන්. අපි හිතමු අපිට මුදල් ලැබෙනවා. අපි හිතමු අපිට අපේ බැංකුවට කෙනෙක් ඇවිල්ලා ඩොලර් දීලා රුපියල් ඉල්ලනවා. එතකොට අපි කරන්නේ මොකද? ඒ ඩොලර් ටික අරගෙන රුපියල් දෙනවා. එතකොට ඒ ඩොලර් ටික අපි ළඟ තියෙනවා. හරි? එහෙම නැතුව මේ ඩොලර් දැන් ඩොලර් කොහෙවත් නැත්. අපි ළඟ ඒ කියන්නේ අපේ බැංකුව සතුව ඩොලර් නැත්තම් ගනුදෙනු කරුවෙක් ඇවිල්ලා ඇමරිකන් ඩොලර් අපෙන් 10000ක් ඉල්ලනවා ඔහුගේ ගනුදෙනුවක් පියවීම සඳහා. ඔව් ඇයි එහෙම ඉල්ලන්නේ? ඔහුගේ ගනුදෙනුවක් පියවන්න තමයි ඉල්ලන්නේ. හරි. එතකොට මොකද්ද එතකොට මෙතනදී බැංකුව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කියන එක තමයි මම අහන්නේ.
කාටරි පුළුවන් ද උත්තරයක් දෙන්න. එහෙම කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා උත්තරයක් දුන්නොත් අපිට මේක ඉතාම හොඳින් මේ සාකච්ඡාවක් විදියට කරගෙන යන්න පුළුවන්. මම දැක්කා යම් කිසි ප්‍රමාණයක් අපේ පන්තියට අද ඇවිල්ලා ඉන්නවා. කෙනෙක් කියන බාන කෙනෙක් කියන බාන මොකද්ද ගන්න පුළුවන් පියවර කියලා එහෙම ඉල්ලුවොත් හැකිලෙන්න එපා. වැරදි උත්තර කියලා දෙයක් නැහැ. අපිට යම්කිසි උත්තරයක් තුළින් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා උත්තරයක් දුන්නොත්. මම කරුණ කියනවට වඩා කැමතිද කවුරු හරි කතා කරලා උත්තරයක් දෙන්න? මෙහෙමයි වෙන්නේ. දැන් එතකොට දැන් ඒ ඩොලර් 10000ක් කෙනෙක් අපෙන් ඉල්ලුවොත් අපිට හැකියාවක් තියෙනවා මේ දේශීය වශයෙන් විදේශ මුදල් තියෙන තැනකින් දේශීය වශයෙන් මේ මුදල් ලබා ගන්න. ඒත් අපි දේශීය වශයෙන් ලබා ගන්නවා නම් අපිට පුළුවන් රුපියල් දීලා මේ ඩොලර් මිලදී ගන්න. අපි හිතමු තවත් බැංකුවකින් හෝ වෙනත් මූල්‍ය ආයතනයක දේශීය වශයෙන් මුදල් තියෙනවා නම් විදේශ විනිමය තියෙනවා නම් ඔවුන් ළඟ එතකොට අපිට පුළුවන් වෙනවා ඒ මුදල ලබා ගන්න. එහෙම නැත්නම් අපිට හැකියාව තියෙනවා අපි ළඟ වෙනත් මුදල් වර්ගයක් තියෙනවා නම් විනිමය වෙළඳ පොලේ ගනුදෙනු වෙන. අපි ළඟ දැන් ඩොලර් නැහැ. නමුත් අපිට තියෙනවා වෙනත් මුදල් වර්ගයක්. අපිට තියෙනවා බ්‍රිතාන්‍ය පවුම්. අපිට යම්කිසි විදියකින් බ්‍රිතාන්‍ය පවුම් වගේක් ලැබිලා තිනවා ඒක තියෙනවා. අන්න ඒක අපිට පුළුවන් විදේශ විනිමය වෙළඳ පොලේ හුවමාරු කරලා ඩොලර් බවට පත් කරගන්න අර තියෙන විනිමය අනුපාතිකයට. තේරුණාද? එතකොට අපිට පුළුවන් ඒ බ්‍රිතාන්‍ය පවුම් ටික ඒ ඩොලර් වලට හුවමාරු කරගන්න. එවැනි හැකියාවක් තියෙනවා විනිමය වෙළඳ පොලට පිවිසිලා. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තියෙන්නේ වෙනත් දේශීය මූල්‍යකින්, එහෙම නැත්නම් දේශීය වශයෙන් තියෙනා වූ ස්ථානයකින් විදේශ විනිමය ලබා ගන්න. ඒතර ඔයගොල්ලන්ට මෙතනදී තේරුම් ගන්න ඕන රට තුල තියෙන විදේශ විනිමය ප්‍රමාණය තමයි අපිට මේ පාවිච්චි කරන්න වෙන්නේ මෙතනදී. පැහැදිලිද? රට තුල යම්කිසි විදේශ විනිමය ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රමාණය තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ලෙස ගත්තොත් දැන් අපි කියපු අර ඩොලර් 10000 අපි තම වෙනත් කෙනෙක් ළඟ තිබිලා අපි රුපියල් දීලා ඒක මිලදී ගන්නවා කියලා. අපි රුපියල් දීලා මිලදීගෙන රුපියල් සඳහාම අර අපේ ගනුදෙනු කරුවට අපි මේක දෙනවා. නේ? රුපියල් වලින් වලටම මිලදීගෙන රුපියල් සඳහාම මේක හුවමාරු කරගන්නවා. ඒක තමයි එක ක්‍රමවේදයක්. ඒතකොට ඒ ඩොලර් 10000 අපි හිතමු මේ පද්ධතිය තුළ තියෙන ඩොලර් 10000 ඒක කොහෙන්ද එන්නේ? ඒ ඩොලර් 10000 එන්නේ යම් කිසි විදියකින් අපි මේ ඩොලරය ඩොලර් 10000 උපයා ගන්න ඕන. උපයා ගන්න ඕන. ඒතර උපයා ගන්නෙ කොහොමද? උපයා ගැනීමේදී අපිට පුළුවන් වෙනවා අපනයන ආදායම. අපනයන තුලින් මේක උපයා ගන්න. නේ? අපනයන තුලින් උපයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරය තුලින් උපයා ගන්න පුළුවන්. සංචාරකයෝ මෙහි ඇවිල්ලා ඔවුන්ගේ විදේශ විනිමය මාරු කරන රුපියල් වලට. එතකොට අපිට අර විදේශ විනිමය ටික ලැබෙනවා. සංචාරයෙන් පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි පහසුකමක් මෙහෙන් ලබා ගන්න කෙනෙක් ඒ මුදල අපිට මෙහෙට දෙන්න පුළුවන්. අපි හිතමු වෙනත් උපදේශක් ලබා ගන්න නීතිමය උපදේශය, එහෙම නැත්නම් අධ්‍යාපනය ලබා ගන්න උනත් සමාජක අවස්ථාවලින් සමාජ රටවලින් මෙහෙට එන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් අපිට ඒ මුදල් අපිට ලැබෙනවා. නමුත් මේ රට ඇතුළට එන්නා වූ විදේශ විනිමය මුදල් ප්‍රමාණය පමණමයි අපිට විදේශ විනිමය ලෙස ඉතුරුවන්නේ. නේ? වෙන කිසිම ආකාරයකින් අපිට මේ මූල් මේ විදේශ විනිමය වෙළඳ පොළට ගිහිල්ලා විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අපිට එහෙම ලබා ගන්න පුළුවන් අපිට අවශ්‍ය මුදල ලබා ගන්න පුළුවන් අපිට වෙනත් විදේශ මුදලක් තියෙනවා නම්. එතකොට අපේ රට තුළට එන්නා වූ විදේශ විනිමය ප්‍රමාණය සීමා වුණොත් ඒක ගැටළු සහගත අවස්ථාවක්. විදේශ විනිමය ප්‍රමාණය අපේ අවශ්‍යතාවයට වඩා අඩු වුණොත් ගැටළු සහගත අවස්ථාවක්. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් 2019 වර්ෂයේදී ඩොලර් බිලියන 3.2020 දී මං හිතන්නේ ඩොලර් බිලියන 3.5ක වගේ ආදායමක් අපිට තිබිලා තිනවා සංචාර කර්මාන්තේ.
දැන් අපිට ඒකත් නැති වෙලා නැති වුණානේ මොකද මේ වසංගත රෝග තත්ත්වය නිසා සහ අපේ අපනයන ආදායමත් යම් කිසි ප්‍රමාණයක අඩුවීමක් දක්නට ලැබෙනවා ඒත් මේ වගේ අවස්ථාවකදී අර අපිට තියෙන විදේශ මුදල් ප්‍රමාණය පරිසමෙන් පාවිච්චි කරනව ඇරෙන්න අපිට හැකියාවක් නැහැ අර මම කියපු විදියට විනිමය වෙළඳපොළට ගිහිල්ලා මුදලක් ගන්න එම මුදලක් ගන්න පුළුවන් අපිට තියෙනවා නම් ඩොලර් අපිට ඩොලර් දීලා ජපානයෙන් ගන්න පුළුවන් අපිට බ්‍රිතාන්‍ය පවුන් තියෙනවා නම් ඒ බ්‍රිතාන්‍ය පවුන් දීලා අපිට ගන්න පුළුවන් ඩොලර් ඒ ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ ඒ මොකද ඒකට හේතුව අර මම මුලින් කිව්වා වගේ අපේ භාවිතා කරන ලංකාවේ රුපියල් විදේශ විනිමය වෙළඳපොළ පාවිච්චියක් නැහැ පාවිච්චියක් නැහැ ඒක නිසා භාවිතා වෙන්නේ නැහැ විදේශ විනිමය වෙළඳපොළ භාවිතා වන මුදල් වර්ගයක් නෙමෙයි ලංකාවේ රුපියල් ඒකට ඒක නිසා අපිට හැකියාවක් නැහැ රුපියල් මාරු කරන්න වෙනත් මුදල් වර්ගයක් සඳහා එතකොට අපිට දේශීය වශයෙන් තියෙනා වූ මුදල් දැන් අපි හිතමු යම්කිසි ආකාරයකින් අපනයන ආදායම එක බැංකුවකටයි එන්නේ කියලා හිතන්නකෝ අපිට මේක බැංකුවකට අපනයන ආදායම සම්පූර්ණයෙන්ම ලැබෙනවා ඩොලර් වලින් එතකොට අනිත් අයට සිදු වෙනවා ඒ අපනයන ආදායමෙන් ලැබෙන ඩොලර් රුපියල් දීලා ඒ බැංකුවෙන් ගන්න එහෙම කරන්න පුළුවන් ඒත් එතකොට අපි හිතමු ඒ ඒ කියන බැංකුවට ලැබෙන අපි හිතමු ඩොලර් මිලියනයක් ආවා කියලා ඒ කියන බැංකුවට එතකොට B කියන බැංකුව ඒ ඩොලර් මිලියනෙන් ඩොලර් ලක්ෂ 5ක් මිල දී ගත්තොත් රුපියල් දීලා අපේ පද්ධතිය තුළ තියෙන ඩොලර් ප්‍රමාණය ඒත් මිලියනයයි ඇමරිකන් ඩොලර් මිලියනයක් A ගාව තිනවා මිලියනයක් තිනවා B ගාව එතකොට එකතුව මිලියනයයි සෝරි A ගාව තිනවා ලක්ෂ 5ක් B ගාව තිනවා ලක්ෂ 5ක් එකතුව මිලියනයයි නමුත් ලැබුණෙත් අර මිලියනයයි එතකොට එතනින් එහාට මේ වෙන නිපදවීමක් කරන්න බෑ නමුත් සමපේක්ෂණ ගනුදෙනු තුලින් අපිට පුළුවන්කම තියෙනවා යම් කිසි ප්‍රමාණයකට විදේශ විනිමය උපයා ගන්න නමුත් ඒක ඉතාමත්ම අවදානම් ක්‍රියාවලිය. ඒ අවදානම් ක්‍රියාවලියක් නිසා සමහරක් වෙලාවට ඒ අවදානම් ක්‍රියාවලිය අපි යොමු වෙලා අපි කරන්න ගියොත් අපේ අතේ තියෙන විදේශ මුදල් ටිකක් නැති වෙන්න පුළුවන්. ඒක නිසා සමපේක්ෂණය සඳහා යම් යම් නීති රීති තියෙනවා බැංකු වලට. ඒතර මේ නීති රීති සහ මේ නීති රීති සහ ඒ රෙගුලාසි වලට යටත්ව බැංකු වලට සමපේක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් ඒක නිසා අපිට සමපේක්ෂණය මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස ලබා ගන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් තනි තනිව ගත් කල අපි බැලුවදී සමපේක්ෂණය තුලින් ඒ බැංකු යම්කිසි විදියක ලාභ ගන්නවා. ඉතින් මේ ලාභ එන්නේ ඒ විදේශ විනිමය මුදල් එන්නේ විදේශ මුදල් එන්නේ. ඒතොර ඒ මුදල් විදේශ මුදල යම්කිසි ප්‍රමාණයකට පොඩි ප්‍රමාණයක් වැඩි වීමක් වෙනවා. නමුත් මේක අපේ ප්‍රධාන ආදායම් ප්‍රධාන විනිමය උපයන මාර්ගයක් ලෙස සලකන්න බෑ. මොකද එම ගනුදෙනු අපේ අවශ්‍යතාවයත් එක්ක සංසන්දනාත්මකම ඉතාමත්ම කුඩා ගනුදෙනු අපි කරන්නේ. මොකද අපිට ඒ විශාල ගනුදෙනු වලදී යොමු වීමේ හැකියාවක් නැහැ. අපේ බැංකු පද්ධතියේ තියෙන ස්ථාවරත්වය නැති වෙන්න පුළුවන් එහෙම වුණොත්. ඒක නිසා අපි එමණි ගනුදෙනු වලදී යොමු වීමක් නැහැ. සහ ඒ සඳහා අදාළ නීති රීති ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවට අනුකූලව තමයි මේ ගනුදෙනු කරන්න ඕනේ. ඉතින් දැන් අපි බැලුවොත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති දැන් මේ කොහොමද මේ විදේශ විනිමය කියන දේ ලංකා වගේ රටකට ලැබෙන්නේ ලංකාව කොහොමද ඒ විදේශ විනිමය පාවිච්චි කරන්නේ අපිට මොකද්ද කරන්න පුළුවන් විදේශ විනිමය සම්බන්ධයෙන් විදේශ විනිමය වෙළඳපළේ නේ දැන් විදේශ විනිමය වෙළඳපළේ අපිට ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට අවශ්‍ය මුදල් වර්ගයක් ලබා ගන්න පුළුවන් විනිමය වෙළඳපළට ගිහිල්ලා කොහොමද අපි ඒක ලබා ගන්නෙ අපි තවත් ඒ විනිමය වෙළඳපළේ භාවිතා වන මුදල් වර්ගයක් දෙන්න ඕන අපි භාවිතා වෙන මුදල් වර්ගයක් දෙන්න ඕන. දීලා තමයි ගන්න වෙන්නේ. එහෙම නැතුව අපිට හැකියාවක් නැහැ රුපියල් දීලා විදේශ විනිමය ලබා ගැනීම. රුපියල් දීලා ඩොලර් ලබා ගැනීම හැකියාවක් නැහැ මේ වෙළඳපොළේ. නමුත් සමහරක් අවස්ථාවලදී අපිට හැකියාව තියෙනවා අර හුවමාරු ගනුදෙනු වගේ දේවල් වලින් මේ වෙළඳපොළේ යම්කිසි විදියක अरे अपे मुदल वर्गे भावित करवा गणुदेनु करान एवं अविल सीमा साइट आई ए
ඒ වගේ දේවල් සීමා සහිතයි. ඒ කියන්නේ හුවමාරු ගනුදෙනු තුලින් රුපියල භාවිතා කරලා විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ඒවා හුවමාරු ගනුදෙනු නිසා අපි නැවතත් ඒ විදේශ විනිමය ප්‍රමාණයම ගෙවන්න ඕන. ඒ යම්කිසි හුවමාරු ගනුදෙනුවේ දෙවන කල්පිරීම, ඒ කියන්නේ එහෙම නැත්නම් අපි ඒකට කියනවා දෙවන අවස්ථාවේදී හුවමාරු ගනුදෙනුවක් කියන්නේ ඒක කොටස් දෙකක් තියෙනවා. ඒ පළවෙනි කොටසේදී අපිට ඩොලර් ලැබෙන්න පුළුවන්. නමුත් දෙවෙනි කොටසේදී අපි ඒ ඩොලර් ගෙවන්න වෙනවා. ඉතින් එතනින් අදහස් වෙන්නේ අපි ඇත්ත වශයෙන්ම හුවමාරු කරගන්නවා කියන දේ. මේ 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 අපේ රුපියල් ඩොලර් වලට ඒවා තාවකාලික ලෙස අපිට අවශ්‍ය ඩොලර් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. තාවකාලික ලෙස අපේ අවශ්‍යතාවය සඳහා අපිට මේ මේ එහෙම හුවමාරු ගිවිසුම් තුළින් මේ ඩොලර් ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් අපි බලමු අපි මේක සාකච්ඡා කරා. ඇත්තරම දැන් එහෙම අපිට දැන් මොකද්ද මේ එතෙන් වෙළඳ පොලේ විකුණනවා කියන්නේ? දැන් මේ ජාත්‍යන්තර වෙළඳාමේදී ලැබෙන මුදල, ඒ කියන්නේ අපනයනෙන් මේ අපනයනෙන් ඇමරිකානු බාණ්ඩ සපයනවා කියන්නේ මොකද්ද? මේ බාණ්ඩ අපනයන කරුවෙක් නේද, එක්ස්පෝර්ටර් කෙනෙක්. එතකොට මේ අපනයන කරුවාගේ ලැබෙන මුදල් ඔහුට පුළුවන් මේක එනකම්ම ඉන්න, ඒ කියන්නේ ඔහු දන්නවා දැන් මාස 3කින් තමයි මේ මුදල ඔහුට ලැබෙන්නේ. ඒතර ඔහුට පුළුවන් එනකම් ඉඳලා එදාට තියෙන වෙළඳ පොලේ වටිනාකමට රුපියල් කරගන්න. එහෙම නැත්නම් ඔහුට පුළුවන් මේ මාස 3කින් මේක රුපියල් කරන්න ඉදිරි ගිවිසුමකට එළඹෙන්න. ඒතකොට දැම්මම බැංකුව ඔහුට දෙනවා විනිමය අනුපාතිකය. මෙන්න මේ විනිමය අනුපාතිකයට තමයි අපි ඔයාගේ ඩොලර් මිලදී ගන්න කියලා කියනවා. හරි, එතකොට එදා ඒ විනිමය අනුපාතිකයට ඔහුට පුළුවන් ඩොලර් මිලදී ඩොලර් විකුණන්න බැංකුවට. ඒතර විනිමය අනුපාතිකය වෙනසක් වුණොත් ඒක මේ ගිවිසුමට බලපෑමක් නැහැ. ඒක තමයි ඉදිරි ගිවිසුමකට එළඹෙන එකේ තියෙන මේ අවශ්‍යතාවය. ඒ කියන්නේ අර ගනුදෙනු කරුවා හිතනවා නම් ඉදිරියේදී ඩොලරේ මිල අඩු වෙයි කියලා ඔහුට පුළුවන් ඉදිරි ගිවිසුමකට එළඹෙන්න. නමුත් ඔහු හිතනවා නම් වැඩි වෙයි කියලා, ඒත් ඔහුට ඉදිරි ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. නමුත් ඔහු වැඩි වෙයි කියලා ඔහුට ඉතා හොඳ විශ්ලේෂණයක් තුළින් ඔහුට හිතෙනවා නම් ඔහුට පුළුවන් ඒ ඉදිරි ගිවිසුමකට එළඹෙන්න නැතුව මුදල් ලැබෙනකන් ඉඳලා එතෙන් වෙළඳ පොලේ විකුණන්න. ඒ කියන්නේ එතකොට මාස 3කට පස්සේ තියෙන එතෙන් මිලට තමයි විකුණන්නේ. හරි, අපි දැන් මේ ටික කලින් කරා. ඇත්තටම මම මේක කලින් ඔයගලට පැහැදිලි කරා. මෙන්න මේ වගේ අවශ්‍යතාවයන් සඳහා තමයි අපිට විදේශ විනිමය අවශ්‍යතාවය ඇති වෙන්නේ. එතකොට මේකේ සහභාගී වෙන අය මොනවාද? මේ විදේශ විනිමය වෙළඳපොළ පුද්ගල සහ ආයතන ගනුදෙනු කරුවන්, විදේශ ආයෝජකයන්, බහුජාතික සමාගම් සහ තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී විදේශ විනිමය අවශ්‍ය වන්නන්. මොවුන් සාමාන්‍ය වෙළඳපළ සමග ඍජුව ගනුදෙනු නොකරන අතර වාණිජ බැංකු හරහා තම අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. ඒ කියන්නේ වාණිජ බැංකු වෙළඳපළ සමග මොවුන්ට හැකියාව තිබුණත් ඔවුන් ගොඩක් දුරට වාණිජ බැංකු හරහා තමයි තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නෙ. ඒතර තමන්ගේ වාණිජ බැංකු කියන්නේ මොකද්ද? තමන්ගේ ගනුදෙනු කරුවන් උදෙසා විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම සිදු කරනවා. ඒතර මේ දැන් මම මේ කතා කරන අය මේවා මේ වගේ ආයතන මේවා ලංකාව තුල සහ ලංකාවෙන් පිටත තියෙන්න පුළුවන්. නමුත් ලංකාව තුල තියෙනවා නම් අපි දැනගත යුතු කරුණ තමයි විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීම කරන්නේ රුපියලට සාපේක්ෂව නෙවෙයි. මොකද ඒක කරන්න පුළුවන් රුපියලට සාපේක්ෂව අපිට ජාත්‍යන්තරව සිදු කරන ගනුදෙනුවක් විදියට නෙවෙයි විදේශ විනිමය වෙළඳපොලේ. මේ දේශීය වශයෙන් තිබෙන්නා වූ විදේශ විනිමය වෙළඳපොලේ එක කරන්න පුළුවන්. දේශීය වශයෙන් තිබෙනා විදේශ විනිමය වෙළඳපොළ කියලා කියන්නේ තවත් කෙනෙක් ළඟ තියෙනවා නම් දේශීය වශයෙන් ලංකාව ඇතුළතම කෙනෙක්ගෙන් අපි මුදල් ලබා ගැනීම සහ ඔවුන්ට මුදල් ලබා දීම විදේශ විනිමය ලබා දීම තමයි දේශීය, කියන්නේ අපි කියනවා ඩොමෙස්ටික් මාකට්. විවිධ වූ මුදල් වර්ගයන්ගෙන් ඇති තමන්ගේ වත්කම් සහ වගකීම්වල වෙනස්කම් ඇති කර ගැනීම සඳහා කරනු ලබන ගනුදෙනු. ඒ කියන්නේ විවිධ වූ මුදල් වර්ගයන්ගෙන් කෙනෙකුට තියෙනවා වාණිජ බැංකුවකට තියෙනවා ඩොලර් තියෙනවා ඇමරිකන් ඩොලර් තියෙනවා එතකොට ඔස්ට්‍රේලියන් ඩොලර් තියෙන්න පුළුවන්. ඔවුන් තම යම්කිසි ප්‍රමාණයක වත්කමක් පවත්වාගෙන යනවා කියලා හිතන්නකෝ. ඒ වත්කම ඔවුන්ට පුළුවන් වෙන මුදල් වර්ගයක් වත්කමක් බවට පත් කරගන්න.
කොහොමද කරන්නේ? ඩොලර් තියෙනවා නම් ඩොලර් අපි විකුණලා වෙනද පොලේ අපි ගන්නවා. අපි හිතනවා නම් ඩොලරයට සාපේක්ෂව ඩොලර් තියාගන්නවට වඩා අපිට වාසිදායකයි කියලා යුරෝ මුදල් වර්ගය තියාගන්න එක. අපිට පුළුවන් ඩොලර් විකුණලා යුරෝ ලබා ගන්නනේ. වෙනද පොලේ තියෙන විනිමය අනුපාතිකයට තමයි මේ වැඩේ කරන්නේ. වෙනද පොලේ තියෙන විනිමය අනුපාතිකයට තමයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකෙන් අපි කියන්නේ එක එක මුදල් වර්ග වල තියෙන වත්කම් අපි වෙනත් සහ වගකීම් උනත් අපිට වෙනස් කරගන්න පුළුවන්. වත්කම් සහ වගකීම් නේ මේ දෙකම අපිට පුළුවන් විදේශ විනිමය වෙළඳ පොළට ඇතුල් වෙලා ඒ තුලින් වෙනත් මුදල් වර්ගයක වත්කමක් සහ වෙනත් මුදල් වර්ගයක වගකීමක් බවට පත් කරගන්න. එතකොට විදේශ විනිමය තරව්කරුවන් තියෙනවා. එතකොට බැංකු රාශියකින් ගැනුම් සහ විකුණුම් මිල රැස් කරගෙන විදේශ විනිමය තරව්කරුවන් එක් මූල්‍ය මධ්‍යස්ථානයක තරව්කරුවන් අතලොස්සක් සිටින්නේ. මම අර කලින් කිව්වා වගේ ගොඩාක් සිය ගණන් තරව්කරුවෝ නැහැ, පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඉන්නේ. ඉතින් මේ වගේ මූල්‍ය මධ්‍යස්ථානයක තරව්කරුවෝ බැංකු රාශියකින් ගැනුම් සහ විකුණුම් මිල රැස් කරගෙන ඔවුන්ගේ මිල ගණන් ඉදිරිපත් කරනවා. මිල ගණන් ඉදිරිපත් කරනවා. එතකොට මේවා ඇත්තරම දැන් මේම රැස් කරගෙන ඉදිරිපත් කරනකොට මේවා ඔක්කොම පරිගණකගත කරලා තියෙන්නේ. පරිගණකය තුළින් තමයි මේ දේවල් සිදු වෙන්නේ. ඕන් ඒක එකවරම මේ සියලු දේ වෙනවා. රටක දේශීය මුදල් වර්ගයේ බාහිර වටිනාකම විචලනය වීම. දැන් මහා බැංකුත් ඉන්නවා. මේ 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 විදේශ විනිමය වෙළඳ පොලේ මහා බැංකුත් ඉන්නවා. මහා බැංකු ඉන්නේ ඇයි? රටක මුදල් විදේශ මුදල් වර්ගයේ බාහිර වටිනාකම විචලනය වීම එම රටේ මුදල් පාලන අධිකාරීන්ට බලපෑමක් ඇති කරන්න පුළුවන්. දැන් ඒ වගේ දැන් අපිටම රුපියලට සාපේක්ෂව ඩොලරේ වටිනාකම ඉහළ ගියා කියලානේ. දැන් ඒ වගේ අවස්ථාවකදී මේක මේ මුදල් පාලන අධිකාරී කියන්නේ මහා බැංකුවක්. ඒ වගේ අයට බලපෑමක් ඇති වෙනවානේ. ඔවුන්ට තමයි මේකේ ගැටලුවට මුහුණ දෙන්න වෙන්නේ. ඒතොර ඒක නිසා ඔවුනුත් මේ විදේශ විනිමය වෙළඳපොළට සහභාගී වෙලා ඉන්නවා. මේකේ යම්කිසි විදියකින් මේ වගේ අවස්ථාවලදී ඔවුන්ට කරන්න පුළුවන් මොනවද කියන එක බලන්න. සහ වෙළඳපොළ විචලනයේ හොඳින් අවබෝධ කර ගැනීම සමහරක් විට මේ බාහිර වටිනාකම වෙනස් වීම විචලනයේ වීම සඳහා ඔවුන්ට විවිධාකාර වූ ක්‍රමවේද ගේන්න පුළුවන්. මේක මේකෙන් වෙන බලපෑම අවම කරගන්න. ඉතින් ඔවුනුත් මේ මුදල් වෙළඳපොළ සහභාගී වන්න. මම කලින් කිව්වා වගේ 1973 වසරේ සිට ලොව ප්‍රධාන රටවල් තමන්ගේ රටේ මුදල් වර්ගයේ උච්චාවචනය වීමට ඉඩ හරින ලදී. නේ අපිටත් එහෙම උච්චාවචනය වීමට ඉඩ හරියා නම් සමහරක් විට අද වෙළඳපොළේ අපිටත් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා නේ. අපිටත් ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රුපියලේ මිල අපිට ඌමනා විදියට පාලනය කරන්න පුළුවන් කියලා. මොකද රුපියල හෝ රුපියල් ඩොලරේ සාපේක්ෂ රුපියලේ මිල තීරණය වෙන්නේ අර ඉල්ලුම සැපයුම සහ තවත් හේතුන් තියෙනවා. අපි පස්සෙ සාකච්ඡා කරනවා ඒ හේතුන් ඒවා මත තමයි. ඉතින් නමුත් මේ ප්‍රධාන රටවල් අර එකතු වෙලා ඔවුන් තීරණය කරනවා අපි මේ විනිමය වෙළඳපොළක් පවත්වාගෙන යනවා මෙන්න මේ විදිහට අපේ මුදල් වර්ග අපි උච්චාවචනය වෙන. උච්චාවචනය කියන්නේ මොකද්ද? ඉහළ පහළ යෑමනේ. ඉහළ පහළ යන්න ඉඩ දෙනවා. ඒ ඉහළ පහළ යන්නේ එක එක හේතුන් නිසා. ඉල්ලුම සහ සැපයුම තමයි අවසාන වශයෙන් හේතුව. නමුත් මේ ඉල්ලුම සහ සැපයුම ඇතිවන්න නොයෙකුත් හේතුන් තියෙනවානේ. ඉල්ලුම සහ සැපයුම ඇතිවන්න නොයෙකුත් හේතුන් තියෙනවා. මොන වගේ හේතුන්ද මේ ඉල්ලුම සහ සැපයුම කෙරෙහි බලපාන්නේ? අපි දැන් ගත්තොතින් ඉල්ලුමහා සැපයුම කෙරෙහි බලපාන කරුණක් ගත්තොතින් එකක් තමයි එම රටේ මුදලට තියෙන ස්ථාවරත්වය. කියන්නේ මුදල හොඳ ස්ථාවරව තියෙනවා නම් ස්ථාවර වෙන්න නම් මුදල මොනවාද වෙන්න ඕනේ? මුදල ස්ථාවර වෙන්න නම් රටේ ආර්ථික වර්ධන වේගය අපි ගත්තොතින් ඉතා හොඳ වර්ධන වේගයක් තියෙනවා. අනිත් රටවල වලට වඩා අපිට මුදල් වර්ග දෙකක් ගත්තා. අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් මේක මේ විදියටම ගිය යුතු නෑ. නමුත් අපි පැහැදිලි කිරීම සඳහා සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඇමරිකන් ඩොලරය සහ ජපානයෙන් කියලා. අපි හිතමු ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ජපානයෙන් වල වටිනාකමක් තිබුණා. නමුත් දැන් අපි බලමු දැන් බලනකොට ඇමරිකන් ඩොලරය වටිනාකම ඉහළ ගිහිල්ලා. අපි බලනවා මොකක්ද ඒකට හේතුව.
ඇමරිකාවේ ආර්ථන ආර්ථික වර්ධන වේගය ඔවුන් නිකුත් කරන ඔවුන්ගේ අලුත්ම දත්තයන් ආර්ථික වර්ධන වේගය. ඒතර අපි බල හිතමු ජපානයේ වර්ධන වේගයට වඩා ඉතා ශීඝ්‍ර වර්ධන වේගයක් ඇමරිකාවේ තියෙනවා කියලා හිතන්නකෝ. ඒක එක හේතුවක් වෙනවා. එතකොට මේ ඇමරිකන් ඩොලර් ළඟ තබා ගන්න මිනිස්සු පෙළඹෙනවානේ. ඇමරිකන් ඩොලර් ළඟ තබා ගන්න මිනිස්සු පෙළඹෙනවා. එතකොට සමහරක් වෙලාවට ජපානයෙන් තියෙන කෙනා ඇමරිකන් ඩොලර් ජපානයෙන් වෙළඳපොලේ විකුණලා ඇමරිකන් ඩොලර් මිලදී ගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? එහෙම උත්සාහ කරාම ඒ ඇමරිකන් ඩොලරේ තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ජපානයෙන් සඳහා තියෙන සැපයුමත් වැඩි වෙනවා. ඒතර මේක දෙආකාරයකින් බලපාලා ඇමරිකන් ඩොලරේ වටිනාකම ඉහළ යෑමට ලක් වෙනවා. ඇමරිකන් ඩොලරේ වටිනාකම ඉහළ යෑමකට ලක් වෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් හේතුන් තියෙන්න පුළුවන්. නොයෙකුත් හේතුන් තියෙන්න පුළුවන් විනිමය අනුපාතික තීරණය වන්නා වූ. දැන් අපි බැලුවොත් දැන් සමහර වෙලාවට මේ දැන් අපි හිතනවානේ මේ දැන් ඒ කියන්නේ බාහිර වටිනාකමේ වෙනසක් තිබුණොත් අපි හිතමු සමහර අවස්ථාවලදී තම මුදල් වර්ගයේ මිලදී ගැනීම සහ විකිණීම තුළින් විනිමය අනුපාතික පාලනයට මැදිහත් වෙන්න පුළුවන් මහා බැංකුවකට. මහා බැංකුවකට පුළුවන් තමන් සතු සංචිත විකුණන්න, එහෙම නැත්නම් සංචිත වැඩි කර ගැනීම තුළින් අර විනිමය අනුපාතිකයට මැදිහත් වෙන්න. එතකොට ස්ථාවර විනිමය අනුපාතිකයක් ඇතිවෙලදී මිලදී ගැනීම සහ විකිණීම් තුළින් විනිමය අනුපාතිකය පාලනය කිරීම මුදල් පාලන අධිකාරියන්ගේ වගකීමක්. ඒ කියන්නේ මේ මුදල් පාලන මෙයාගේ වගකීමක් ඇත්තරම. දැන් මේක පාලනය කිරීම ඇත්තරම අපි කිව්වදී මේ අභ්‍යන්තර වශයෙන් කරන එක පහසුයි. දැන් ලංකාව වගේ රටකට මහා බැංකුවල තියෙනවා නම් විදේශ විනිමය සංචිත විදේශ විනිමය අපි හිතමු ඇමරිකන් ඩොලරේ වටිනාකම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යනවා නම් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ සංචිත විකුණන්න. නේ? ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ සංචිත විකුණලා අර වෙළඳපොළ තියෙන වැඩිපුර තියෙන ඉල්ලුම අවශෝෂණය කරගන්න. නේ? එතකොට මොකද වෙන්නේ? අර ශීඝ්‍ර ලෙස ඉහළ යෑම ඇති වෙන්නේ නැහැ. දැන් විනිමය ගනුදෙනු කියන පාඩමනේ අපි දැන් කරන්නේ මෙතන වෙලත් අපි කර කර හිටියේ ඒක තමයි. ගනුදෙනුවක් සිදුවන්නේ කියන විනිමය වෙළඳපොළ ගනුදෙනු යනු මුදල් වර්ග විකිණීම සහ මිලදී ගැනීමයි. හරිනේ? එතකොට විකිණීම සහ මිලදී ගැනීමක්. නමුත් මුදල් වර්ගය විකුණන්න සහ මිලදී ගන්න යම්කිසි මිලක්කයකට ඕනනේ. ඒ මිලට කියන අපි නම තමයි විනිමය අනුපාතය කියන්නේ. මේදී මුදල් වර්ග යුගලයක් ලෙස තමයි තියෙන්න ඕනේ. මොකද විනිමය අනුපාතිකය තියෙන යුගලයක් විදියටනේ. විනිමය අනුපාතිකය කියන එක තනි මුදල් වර්ගයකට විනිමය අනුපාතිකය කියලා අපිට කියන්න බෑනේ. අපිට පුළුවන් ඇමරිකන් ඩොලර් යෙන් මුදල් අනුපාතය දෙන්න. අපිට පුළුවන් ඇමරිකන් ඩොලර් රුපියල් අනුපාතය දෙන්න. අපිට පුළුවන් ඇමරිකන් ඩොලර් ඉන්දියන් රුපියල් අනුපාතය දෙන්න. ඒ වගේ අපිට පුළුවන් එක එක අනුපාතික දෙන්න. හැබැයි ඒවා යුගලයක් වශයෙන් තමයි ප්‍රකාශ වෙන්නේ නේද? අපිට දැන් මුකුත් වෙනත් මුදල් වර්ගයක් නැතුව අපිට කියන පුළුවන් ඇමරිකන් ඩොලරේ වටිනාකම කොහොමද? එතකොට අර අපි එහෙම කියපු කාලයක් තියෙන්නේ අතීතයේදී නේ. එතකොට ඕන් කියන්නේ නැති ඇමරිකන් ඩොලරේක වටිනාකම මොනවාද? පිටි කිලෝ 10ක් අන්න ඒ වගේ නේ. ඒ වගේ තියෙන්නේ නැති අර මුල් කාලයේදී බාණ්ඩ වලට හොමාරු කරගන්න අවස්ථාවේදී මේ මුදල් වර්ග ආවහම. නමුත් මුදල් යුගලයන් ලෙස වෙනත් මුදල් වර්ග සමග සංසන්දනාත්මක ඒ ගනුදෙනු ආරම්භ කරනකොට මේක සංසන්දනාත්මකව බලලා මුදල් යුගල ලෙස තමයි අපිට දැන් පුළුවන් වෙන්නේ ඒ මුදලේ මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න. එහෙම නැත්නම් විනිමය අනුපාතිකය ලබා දෙන්න. පැහැදිලිද? ප්‍රශ්න මොකුත් තියෙනවා නම් අහන්න පුළුවන් ඕගොල්ලන්ට. කමක් නැහැ ප්‍රශ්න කිසිම ප්‍රශ්නයක් ඒ කියන්නේ වැදගත් නොවන ප්‍රශ්න කියලා જાතියක් නැහැ නේ.
මේ හැම ප්‍රශ්නෙම වැදගත්. ඒක නිසා ඔගොල්ලෝ ප්‍රශ්න කීපයක් ඇහුවොත් මන්ට ඔගොල්ලන්ගේ තේරෙන ප්‍රමාණය මම මේ පන්තිය කරගෙන යන වේගය වැඩිද? එහෙම නැත්නම් මේට වැඩිය වේගෙන් කරන්න ඕනද? මේ කරුණු පිළිබඳව ඔයගොල්ලන්ට දැනුමක් තියෙනවද? එහෙම නැත්නම් මේට වැඩිය පැහැදිලි කිරීමක් මේ කරුණු පිළිබඳව අවශ්‍යද? ඒ වගේ දෙයක් මට දැනගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්නයක් දෙකක් මගෙන් ඇහුවොත් තමයි. එහෙම ඇහුවේ නැත්නම් මේක අර මම විතරක් තනියම කරන කාර්යයක් බවට පත් වෙලා යම්කිසි අපැහැදිලි දැන් ඉතුරු වෙන්න පුළුවන්. ඒක නිසා මම කැමතියි ඔයගොල්ලෝ මෙච්චර වෙලා මම කරපු ටිකේ දැන් අපි සාමාන්‍ය මේ පන්තිය පටන් ගන්න පැයක් කමාරක් විතර කතා කරා. ඒ ඒ ඒ ආ ඒ මේ කාලය තුලදී ඇති වෙච්ච යම්කිසි අපැහැදිලි තැනක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් දැන් අහන්න පුළුවන් විනාඩිය දෙකක් අපි ඒ සම්බන්ධයෙන් ගමු ප්‍රශ්නයක් දෙකක් අහන්න. දැන් අපි බැලුවොත් විනිමය ගනුදෙනු අපි කිව්වා මුදල් වර්ගයක වටිනාකම තවත් මුදල් වර්ගයකට සාපේක්ෂවනේ අපි ඉදිරිපත් කරන්නේ. උතර මේ මිලදී ගැනීම සහ විකිණීම කියලා කියනවා මුදල් වර්ග යුගලයන් ලෙස තමයි මේ වෙළඳාම සිදුවන්නේ. උතර මේ යුගලයන් අපි කීපයක් පල්ලෙයින් මම දීලා තිනවා මේ යුරෝ යුරෝ මුදල් වර්ගය EUR කියන්නේ යුරෝ යුරෝ සහ US ඩොලර් බ්‍රිතාන්‍ය පවුන් GBP කියන්නේ බ්‍රිතාන්‍ය පවුන් සහ US ඩොලර් ඇමරිකන් ඩොලර් ඇමරිකන් ඩොලර් සහ ජපානයේ යෙන්. එතකොට ඇමරිකන් ඩොලර් සහ ස්විස් ෆ්‍රැන්ක් කියන මුදල් වර්ගය ඕස්ට්‍රේලියන් ඩොලර් සහ ඇමරිකන් ඩොලර් නිව්සීලන්ඩ් ඩොලර් සහ ඇමරිකන් ඩොලර්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා මෙතන දැන් මේ සමහර අවස්ථාවලදී මම USD කියන අකුරු තුන ලියලා තියෙන්නේ පස්සේ අනිත් යුගලයේ දෙවනි මුදල් වර්ගය ලෙසනේ. සමහර අවස්ථාවල දැන් මේ යුරෝ එකේදී එහෙම ලියලා තිනවා බ්‍රිතාන්‍ය පවුන් එකවලදී එහෙම ලියලා තිනවා. නමුත් මේ ජපනීස් යෙන් සහ ස්විස් ෆ්‍රැන්ක් දෙකේදී ඇමරිකන් ඩොලර් එක ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ නේ. ඉස්සරහින් තියෙන්නේ අනිත් මුදල් වර්ගය තියෙන්නේ පිටිපස්සෙන්. ඊට පස්සේ ආයි ඔස්ට්‍රේලියන් ඩොලර් AUD කියලා කියන්නේ AUD තියෙන්නේ ඉදිරියේ. ඊට පස්සේ NZD නිව්සීලන්ඩ් ඩොලර් නිව්සීලන්ඩ් ඩොලරයත් මම දීලා තියෙන්නේ ඇමරිකන් ඩොලරයට ඉදිරියෙන්. මේ කලින් ලියන මුදල් වර්ගයක් තියෙනවා පස්ව ලියන මුදල් වර්ගයක් තියෙනවා. ඒතර මේක යම්කිසි විදියකින් මේක යම්කිසි තියෙන රටාවක් තියෙනවද කියන එක ගැනත් අපි සලකලා බලන්න ඕන. දැන් මුදල් වර්ගයක මුදල් යුගලයක් අපි ගත්තාම ඒකේ පදනම් මුදල් වර්ගය සහ ප්‍රතිමුදල් වර්ගය ලෙස මුදල් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. දැන් මුදල් යුගලයක මුදල් වර්ග දෙකක් තියෙනවනේ. එතකොට ඒකේ එකකට අපි කියනවා පදනම් මුදල් වර්ගය. අනිත් එකට අපි කියනවා ප්‍රතිමුදල් වර්ගය. දැන් අපි ගත්තොතින් දැන් අර මම කලින් පෙන්නපු ස්ලයිඩ් එකේ තිබුණ යුරෝ මුදල් වර්ගය සහ US ඩොලර් මුදල් වර්ගය යුරෝ මුදල් වර්ගය සහ US ඩොලර් මුදල් වර්ගය. එතකොට මේ මුදල් වර්ග දෙක තමයි අපි මෙතනදී මේ උදාහරණයේදී පාවිච්චි කරන්නේ. දැන් මේ මුදල් වර්ග දෙකෙන් මොකද පදනම් මුදල් වර්ගය කියන්නේ අර යුරෝ කියන එක තමයි පදනම් මුදල් වර්ගය කියන්නේ බේස් කරන්සි එක කියලා කියනවා. ඒ පදනම් මුදල් වර්ගය තමයි සාමාන්‍යයෙන් අපි කලින් ලියන්නේ ප්‍රතිමුදල් වර්ගය. මේ උදාහරණේ යුරෝ US ඩොලර් උදාහරණේ ප්‍රතිමුදල් වර්ගය මොකද්ද? US ඩොලර්. ඒක තමයි අපි දෙවනියට ලියලා තියෙන්නේ නේ. ඒතර පදනම් මුදල් වර්ගය කියන එක මුලින් ලියනවා, ආයි ප්‍රතිමුදල් වර්ගය කියන එක ඊළඟට දෙවනියට ලියන මුදල් වර්ගය. දැන් සාමාන්‍යයෙන් පදනම් මුදල් වර්ගය ලෙස ඇමරිකන් ඩොලර් භාවිතා වෙන්නේ
නමුත් අවස්ථා කීපයකදී ඒසේ නොවනු ඇත. සාමාන්‍යයෙන් පදනම් මුදල් වර්ගය ලෙස ඇමරිකන් ඩොලරේ භාවිතා වන අතර අවස්ථා කීපයකදී ඒසේ නොවනු ඇත. මේ මොනවාද මේ අවස්ථා? ඒක තමයි අර ඔයගොල්ලෝ කලින් දැක්කේ. මේ බලන්න මේ ඇමරිකන් ඩොලරය දෙකක් තියෙනවා. තව මෙතන අවස්ථා හතරක් තියෙනවා. ඇමරිකන් ඩොලරය ප්‍රතිමුදල් වර්ගය ලෙස ඇමරිකන් ඩොලරේ ප්‍රතිමුදල් වර්ගය ලෙස තියෙන අවස්ථා තව හතරක් තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය පදනම් මුදල් වර්ගය වුණාට ඇමරිකන් ඩොලරය අවස්ථා කීපයකදී ඒසේ නොවුණු ඇත. දැන් මෙතන පදනම් මුදල් වර්ගය කියන එකේ වැදගත්කම මොකක්ද? දැන් මේක අපි දැන් බලපුවාම කියන්න පුළුවන් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තා ඇමරිකන් ඩොලර් LKR කියලා නේ. अमेरिकन डॉलर LKR समान है देसी आई के लापे क्यों हुआ क्या ने एक अमेरिकन डॉलर ने आप LKR देसी आई के लापे किया ने हाँ तो रे दें मेतनात ये वाके तमाय में पादनाम मुदल वर्गे एक के का क्या अनित मुदल वर्गे को पमने एक का प्रमाण है आप देखिए ने के तमाय मेतनिंग संदहान में ने में मेतनिंग आप इधर गाना बोलवां पहली लिखी थी में एक है කියන්නේ පදනම් මුදල් වර්ගය හැමතිස්සෙම එක ඒකකයක් අනිත් මුදල් වර්ගයේ කොපමණ ප්‍රමාණයක්ද ඒකක කොපමණ ප්‍රමාණයක්ද පදනම් මේ මුදල් වර්ගයේ එක ඒකකයක් ප්‍රතිමුදල් වර්ගයේ ඒකක කි කොච්චර ප්‍රමාණයක්ද ඒක තමයි විනිමය අනුපාතිකය විනිමය අනුපාතිකය කියන්නේ ඒකට තමයි දැන් ඔන්න අපි බලමු දැන් මේ ඉදිරියට යනකොට මෙන්න මේවා තමයි එසේ නොවන අවස්ථා ඒ කියන්නේ දැන් අපි හිතමු ඇමරිකන් ඩොලර් एक पदनाम मुदल वर्गे नवनावस्था अमेरिकन डॉलर ने पदनाम मुदल वर्गे नवनावस्था अभी हतरक प्रधानावस्था हतरक में तो नांदुना आगता यूरो संबंधी न्यूजीलैंड डॉलर संबंधी स्टर्लिंग पाउंड संबंधी सा ऑस्ट्रेलियन डॉलर के संबंधी मे मुदल वर्ग हतर संबंधी प्रधान लेस मुदल वर्ग हतर संबंधी මේ විනිමය අනුපාතික ප්‍රකාශ කරන අවස්ථාවේදී පදනම් මුදල් වර්ගය වන්නේ ඇමරිකානු ඩොලර් නෙවෙයි. පදනම් මුදල් වර්ගය වෙන්නේ ඇමරිකානු ඩොලර් නෙවෙයි. ඒත් අපි දැන් මෙතන මම දීලා තියෙනවා විනිමය අනුපාතික කීපයක්. නේ? බලන්න පේනවා යුරෝ ඇමරිකන් ඩොලර් 1.12. නිව්සීලන්ඩ් ඩොලර් US ඩොලර් 0.69. ස්ටර්ලින් පවුම එහෙම නැත්නම් GBP බ්‍රිතාන්‍ය පවුම अमेरिकन डॉलर 1.3 ऑस्ट्रेलियन डॉलर अमेरिकन डॉलर 0.75 දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද දැන් ඔන්න අපි බලමු පදනම් මුදල් වර්ගයේ එක ඒකකයක් ඒ කියන්නේ යුරෝ එක ඒකකයක් US ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද යුරෝ එක ඒකකයක් ඇමරිකන් ඩොලර් 1.12 ඒක තමයි මේකෙන් කියවෙන්නේ දැන් මෙහෙම දැම්මම කවුරුත් අපිට කියන්නේ නැහැ මොන යුරෝ එකක් තමයි ඇමරිකන් අපි දැනගන්න ඕන පදනම් මුදල් වර්ගයේ එකව එක ඒකකයක් තමයි මේ ප්‍රතිමුදල් වර්ගයේ කොච්චරද කියලා දීලා තියෙන්නේ පදනම් මුදල් වර්ගයේ එක ඒකකයක් ප්‍රතිමුදල් වර්ගයේ කොච්චර ප්‍රමාණයක්ද කියලා දීලා තියෙන්නේ ඒක තමයි මේ තියෙන්නේ ඒතර යුරෝ එකක් ඇමරිකන් ඩොලර් 1.12ක් වෙනවානේ යුරෝ එකක් ඇමරිකන් ඩොලර් 1.12ක් වෙනවා ඊට අමතරව නිව්සීලන්ඩ් ඩොලර් එකක් अमेरिकन डॉलर 769යි 0.69යි अमेरिकन डॉलर 0.69යි स्टर्लिंग පවුමක් अमेरिकन डॉलर වලින් ගත්තාම 1.3යි බිඳුවක් වෙනවා ඔස්ට්‍රේලියන් ඩොලරයක් अमेरिकन डॉलर වලින් ගත්තාම 0.75ක් වෙනවා මෙන්න මේක තමයි මේ අවස්ථා හතරේදී අපිට දකින්න පුළුවන් වෙනවා अमेरिकन ඩොලරය ප්‍රති මුදල් වර්ගය ලෙස අදනම් මුදල් වර්ගය ලෙස නෙමෙයි ප්‍රති මුදල් වර්ගය ලෙස ඇමරිකන් ඩොලරේ මේ අවස්ථා හතරේදී ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රති මුදල් වර්ගය ලෙස මුදල් යුගලයේ ඇති මුදල් වර්ග සඳහන් ඉල්ලුම සහ සැපයුම තුළින් එම මුදල් යුගලයේ විනිමය අනුපාතිකය තීරණය වේ මම මේක කලිනුත් කතා කරා ඉල්ලුම සහ සැපයුම තුළින් තමයි මේක තීරණය වෙන්නේ නමුත් ඉල්ලුම සහ සැපයුම සඳහා අදාළ වන්නා වූ කරුණු රාශියක් තියෙන්න පුළුවන් රාශියක් තියෙන්න පුළුවන් නෙමෙයි තියෙනවා රාශියක් ඒ කියන්නේ ගොඩාක් හේතුන් තියෙන තියෙනවා මේ ඉල්ලුම සහ සැපයුම තීරණය වන්නා වූ එතකොට ඉල්ලුම වැඩි වෙන්න අවස්ථාවක් තියෙන්න පුළුවන් සැපයුම වැඩි වෙන්න අවස්ථාවක්
ඉල්ලුම අඩු වෙන අවස්ථාවක් සැපේම අඩු වෙන අවස්ථාවක් ඒ වගේ අවස්ථා තියෙන පුළුවන් නමුත් ඒවා ඇති වෙන්නේ යම් යම් හේතුන් නිසා දැන් විදේශ විනිමය කතන කතන කියලා මොනවාද මේ කියන්නේ විදේශ විනිමය කතන අපිට ප්‍රධාන වශයෙන් කතන දෙකක් තියෙනවා අපි කියනවා ඩිරෙක්ට් කෝට් එකක් සහ ඉන්ඩිරෙක්ට් කෝට් එකක් එහෙම නැත්නම් ඍජු කතනයක් සහ වක්‍ර කතනයක් කියලා ඍජු කතනයක් සහ වක්‍ර කතනය විදේශීය මුදලේ එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන ඒ කියන්නේ ඍජු කතනයක් කියන්නේ ඒකයි විදේශීය මුදලේ එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන අපි දැන් ගත්තොත් अमेरिकन डॉलर LKR की नहीं गत तो थी अमेरिकन डॉलर एकाक समान वन्ना वो रुपियल गाना ना नहीं देश मुदले एक के एक के एक समान वन्ना वो देशीय मुदले एक के गाना ना एक तमाय रिजु खाता नहीं आकी लकी आनी अभी बालों वाक्र खाता नहीं आ देशीय मुदले एक का एक के एक को विकनी मट ओ मिलती गनी मट अदाल वन्ना वो विदेशीय मुदले एक के गाना ना एंग अभी गत तो थी GBP US डॉलर की नहीं का එකයි දශම තුනයි ඒක වක්‍ර කතනයක් ඒ කියන්නේ දේශීය මුදලේ එක් ඒකකයක් විදේශ මුදල් කොච්චර ප්‍රමාණයක්ද එතකොට ඒක වක්‍ර කතනයක් එතකොට අපි දැන් GBP ඇමරිකන් ඩොලර් ගත්තොතින් අපි GBP තමයි දේශීය මුදල හැටියට මෙතන සලකලා තියෙන්නේ GBP කියන්නේ මොකද්ද බ්‍රිතාන්‍ය පවුම ඇමරිකන් ඩොලරේ සාපේක්ෂව තමයි මෙතන අපි ඉදිරිපත් කරන්නේ ඇත්තටම එක් බ්‍රිතාන්‍ය පවුමක් කොච්චර ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක්ද මේකද අපි කියනවා වක්‍ර කතන කියලා වක්‍ර කතනයක් කියලා ඉතින් බොහෝ වෙලාවට පදනම් මුදල් වර්ගය නොවන ඒ අවස්ථා හතර තියෙනවානේ අපිට මේ ඇමරිකන් ඩොලරේ ඒවා වක්‍ර කතන ඇමරිකන් ඩොලරේ පදනම් මුදල් වර්ගය නොවන අවස්ථා හතර ඒවා වක්‍ර කතන මොකද දේශීය මුදලේ එක් ඒකකයක් විදේශ මුදලේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ වක්‍ර කතන කියලා. බෝලීය විදේශ විනිමය වෙළඳපොලේ ප්‍රමුඛත්වය ඇමරිකානු ඩොලරයට හිමි වෙනවා. ඒක අපි දන්නවා. ඉතින් ඒක නිසා තමයි සම්ප්‍රදානුකූලව ඇමරිකානු ඩොලරයේ පදනම් මුදල් වර්ගය ලෙස හඳුන්වන්නේ. හැබැයි අර මම කලින් කිව්වා වගේ ඉහත දැක්වූ පරිදි දැන් අර යුරෝ ඇමරිකන් ඩොලර් නිව්සීලන්ඩ් ඩොලර් US ඩොලර් GBP US ඩොලර් ඔස්ට්‍රේලියන් ඩොලර් US ඩොලර් කියන ඒ හතරෙදි ඒවා බේස් කරන්සි එක. එහෙම නැත්නම් පදනම් මුදල් වර්ගය වන්නේ එම මුදල් වර්ගය තමයි ඇමරිකන් ඩොලරය ප්‍රතිමුදල් වර්ගය බව ප්‍රතිමුදල් වර්ගය ලෙස පවතිනවා. එතකොට මේ හේතුවෙන් ස්ටර්ලින් කොම යුරෝ ඔස්ට්‍රේලියන් ඩොලර් සහ නිව්සීලන්ඩ් ඩොලර් යන මුදල් සඳහා විනිමය අනුපාතික වෙන විනිමය අනුපාතය එහෙම නැත්නම් විනිමය අනුපාතිකය වක්‍ර කතනයක් ලෙස තමයි ඉදිරිපත් වෙන්නේ. ඔව් අහන්න මේ ඩිරෙක්ට් කෝට් ඉන්ඩිරෙක්ට් කෝට් කියන එක මට පිටක් එතනදී ඒ කියන්නේ බේස් වෙන්නේ අපි ඒවල සාකා බලන රට මොකක්ද කියන එක මතද? ඔව් ඒ කියන්නේ ඒ දැන් අපි මෙතනදී හොඳ ප්‍රශ්නයක් ඇත්තරම මේකෙදී අපි සලකන රට ඇත්තරම කිව්වදින් ඩිරෙක්ට් කෝට් එකද අපි යමු ආපහු මේක කියන්නේ මොකද්ද විදේශීය මුදලෙහි එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන. හරි විදේශීය මුදල දැන් ඒක තමයි ඒතොර බේස් කරන්සි එක වෙන්නේ. විදේශීය මුදල බේස් කරන්සි එක බවට පත් වෙනවා. එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන. දැන් අපි මෙතන දේශීය මුදල ඇත්තටම මෙතන අපි විදේශ මුදල කියන එක ඇමරිකන් ඩොලර් කියලාම සලකන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතනදී අර අපි දැන් මේ කතන ඉදිරිපත් වෙන්නේ රට අනුවනේ. දැන් අපි හිතමු බ්‍රිතාන්‍ය පවුම් ඇමරිකානු ඩොලර් කියන එක ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍යෙන් කියලා හිතන්නකෝ. එතකොට ඒ බ්‍රිතාන්‍ය පවුම් ඇමරිකන් ඩොලර් ඒ කතනේ ඉදිරිපත් කරනකොට මොකද්ද වෙන්නේ?
බ්‍රිතාන්‍ය පවුම කියන එක දේශීය මුදලනේ. එතකොට දැන් අපි හිතමු ඇමරිකන් ඩොලර් LKR කියලා ඉදිරිපත් කරනවා කියලා. එතකොට ඒක ඉදිරිපත් කරන්නේ ලංකාව තුලනේ. ලංකාව තුලනේ නේද? එතකොට ලංකාව තුල ඉදිරිපත් වෙනකොට ලංකාවේ LKR කියන එක ප්‍රතිමුදල් වර්ගය වෙනවා. විදේශ මුදල් වර්ගය වෙන්නේ මොකද්ද? ඇමරිකන් ඩොලරය. US ඩොලර් LKR. එතකොට US ඩොලර් LKR කියනකොට බේස් කරන්සි එක වෙනවා ඇමරිකන් ඩොලරය. එතකොට මොකද වෙන්නේ? ඇමරිකන් ඩොලර එකේ එක ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන. නේ? මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතන අපි මේ ඍජු කථන වක්‍ර කථන කියන දෙක මේ දෙක වෙනමම අපි ඉදිරිපත් කරන්නා වූ මේ මේවා දෙකක්. ඒ කියන්නේ ඩෙෆිනිෂන්ස් දෙකක්. හැබැයි මේක අර වක්‍රව ගියොත් ඒ කියන්නේ මේක අපි වෙනත් විදියකින් බැලුවොත් අර ඇමරිකන් ඩොලර යනේ පදනම් මුදල් වර්ගය ලෙස අපි ගන්නෙ. හරිද? එතකොට අර ඇමරිකන් ඩොලරේ පදනම් මුදල් වර්ගය නොවන හැම අවස්ථාවකම වක්‍ර කතන වෙලා තියෙන්නේ මෙතනදී. පැහැදිලිද? නමුත් අපි කියන්නේ ඇමරිකන් ඩොලරේ පදනම් මුදල් වර්ගය නොවන අවස්ථාවලදී වක්‍ර කතන ලෙස හඳුන්වනවා කියලා කියන්නේ නැහැ. අපි මෙතන ඇවිල්ලා අපේ පැහැදිලි කිරීම දේශී වක්‍ර කතනයක් කියන්නේ දේශීය මුදලේ ඒකකයක් විදේශීය මුදලේ කොච්චර ඒකක ගණන්ද්ද කියන එකයි. ඒ මොකද ඉදිරිපත් කරන රට අනුව තමයි අර ඔයා කියපු දේ මෙතන සම්බන්ධයි. ඉදිරිපත් කරන රට ඒ කියන්නේ ඉදිරිපත් කරන රට කිව්වහම අපි දැන් මෙතනදී මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් ඇමරිකන් ඩොලරේ පදනම් කරගෙනනේ ගොඩාක් ගනුදෙනු වෙන්නේ. එතකොට අපි අනිත් රටවල් දැන් අර මුලින්ම කිව්වා වගේ ඇමරිකන් ඩොලරේනේ මේක අප මේ විදේශ විනිමය වෙළඳපොළ ආරම්භයේදී එයාගේ මුදලනේ එයා උච්චාර්ජනය දෙන්න මේව උනේ. එතකොට අර වෙළඳපොළ තුල මේ බ්‍රිතාන්‍ය පවුම යුරෝ ඒ වගේ මිල ගණන් හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒවා ඇතිවන්නේ ඒ රට ආශ්‍රිතයි. එතකොට ඒ රටේ මුදල් වර්ගය පදනම් මුදල් වර්ගය වුණාම ඒවා එක ඒකකයක් තමයි ඇමරිකන් ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද කියලා කියන්නේ නේ. පැහැදිලිද? තව පැහැදිලි කිරීම අවශ්‍යද? හොඳ ප්‍රශ්නය. මේක හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. මේක හොඳින් තේරුම් ගැනීම ඇත්තටම මේක මේ අපි ගත්තදී විදේශීය ඍජු කතන වක්‍ර කතන කියන එක ඕගොල්ලන්ගේ පේපර් එකේ ප්‍රශ්නයක් ලෙසත් අහලා තියෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව ඉදිරි ගණනය කිරීම වලට අපිට මේක හොඳට ප්‍රයෝජනවත් වෙනවා මේක අපි දැනගත්පහම. ඒ කියන්නේ දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකේදී මම කියන්නේ මේ අර ගෝලීය විදේශ විනිමය වෙළඳපොළේ ප්‍රමුඛත්වය ඇමරිකානු ඩොලරයට හිමි වෙනවා. එතකොට සම්ප්‍රදානුකූලව ඇමරිකානු ඩොලරේ පදනම් මුදල් වර්ගය බවට පත් වෙලා තියෙන්නේ. හරිද? එතකොට සම්ප්‍රදානුකූලව ඇමරිකානු ඩොලරේ පදනම් මුදල් වර්ගය බවට පත් වෙලා. හැබැයි එසේ නොවන අවස්ථා හතරක් මෙතනදී තියෙනවා. මේ අපි ඉගෙන ගන්නවා. යුරෝ, නිව්සීලන්ත ඩොලර්, බ්‍රිතාන්‍ය පවුම් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් සම්බන්ධයෙන්. එතකොට මේවා පදනම් මුදල් වර්ගය නොවනවා කියන්නේ මොකද්ද වෙන්නේ? යුරෝ එකක් ඇමරිකන් ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද? නිව්සීලන්ත ඩොලර් එකක් ඇමරිකන් ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද? ස්ටර්ලින් එකක් ඇමරිකන් ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද? ඕස්ට්‍රේලියානු ඩොලර් එකක් US ඩොලර් කොච්චර ප්‍රමාණයක්ද කියලා යන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි යනවා අර ඩෙෆිනිෂන් එකට, වක්‍ර කතන කියන එකට. දේශීය මුදලේ එක ඒකකයක් විකිණීමට හෝ මිලදී ගැනීමට අදාළ සමාන වන්නා වූ කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. නමුත් එක ඒකකයක් විකිණීමට හෝ මිලදී ගැනීමට අදාළ වන්නා වූ විදේශ මුදලේ ඒකක ගණන ලෙස විනිමය අනුපාතිකය දක්වන විට ඒ වක්‍ර කතන ලෙස හැඳින්වේ. දැන් මේක තමයි අපේ වක්‍ර කතන කියන එකට අපි දක්වන්නා වූ මේ පැහැදිලි කිරීම. දැන් ඔන්න බලන්න, දැන් අපි මෙතනින් එහාට තව පොඩ්ඩක් යමු, මේක තවදුරටත් පැහැදිලි කරන්න. හරිද? දැන් අපි හිතමු මෙතනදි මේ මම දීලා තියෙනවානේ මේ වක්‍ර කතන වලට උදාහරණය. බ්‍රිතාන්‍ය පවුම් එකක් ඇමරිකන් ඩොලර් 1.3යි කියලා. හරිද? එතකොට මේක වක්‍ර කතනයක්. දැන් මේක ඍජු කතනයක් ලෙස කිව්වොතින් එතකොට කොහොමද වෙන්න ඕනේ? ඇමරිකන් ඩොලර් එකක් බ්‍රිතාන්‍ය පවුම් කොච්චර ප්‍රමාණයක්ද? හරි? දැන් ඔහම ඉන්න තප්පරයක් ඒක හොඳට මෙතනින් පැහැදිලි කරගමු. දැන් මෙන්න මේ වගේ
දැන් ඔයගලන්ට පේනවා දැන් මම මෙන්න මෙහෙම එකක් කරොත් මම මෙතන ලිව්වොත් මෙන්න මේ විදියට ලිව්වොත් මම American dollar VBP කියලා ලිව්වොත් කොහමද වෙන්නේ අන්න දැන් මේක ඇවිල්ලා දැන් මේ මේක කියන්නේ මේක මොකද්ද මේක ඇවිල්ලා මොකද්ද මේක මේක ඍජු කථනයක් හරි මේක ඍජු කථනයක් මම ඒක මෙතනින්ම දාන්න නැත්නම් ඔයගලන්ට පැහැදිලි නැති වුණොත් එහෙම මේ ඔන්න බලන්න මේක ඍජු කථනයක් මේ තින් දැන් මේ එතකොට මොකද වෙන්නේ මේ මේක ඉදිරිපත් වෙනවා ඍජු කථනයක් ලෙස ඒ කියන්නේ අපි මේ ස්ටර්ලිං පවුම ඇවිල්ලා දේශීය මුදල් ලෙස සැලකලා තමයි මේක ඉදිරිපත් කරන්නේ එතකොට විදේශීය මුදල් එක එකකයක් දේශීය මුදල් කොච්චර ප්‍රමාණයක්ද මේ තින් විදේශ මුදලේ එක එකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ එකක ගණන මේ විදියට දෙන්න බාධාවක් නැහැ. නමුත් මම අර කිව්වේ අර මුදල් වර්ග 4 සම්මතයක් ලෙස වක්‍ර කතන විදියට තමයි දෙන්නේ. නමුත් මෙහෙම දුන්නයි කියලා මේක වැරදක් නැහැ. නමුත් අපි විදේශ විනිමය වෙළඳපොළට ගියාම අපිට මම ඔයගලට බලන්නම් ඇත්තටම විදේශ විනිමය වෙළඳපොළේ මේ මම උත්සාහ කරන විදේශ විනිමය වෙළඳපොළේ මේ කතන ඉදිරිපත් වෙන පිළිවෙල ඔයගලට පෙන්වන්න ඇත්තටම ඉදිරි පාඩමකදී ඒ කියන්නේ දැන් අපි බොහෝ වෙලාවට දැන් ඉරිදටන කරන්නේ ඉරිදට කරන නිසා අපිට අර සාම්පල් අපිට පුළුවන් ඇත්තරම මේ අපිට දැන් විදේශ විනිමය වෙළඳපොළට යන්න බැරි වුණාට අපිට පුළුවන් අර විදේශ විනිමය වෙළඳපොළට සම්බන්ධ වෙන්න මේ ඒ කියන්නේ ගනුදෙනු කරන්න බැරි විදියට ඒගොල්ලන්ගේ අර සාම්පල් සයිට් එකට යන්න පුළුවන් අපිට ඒ වගේ එකකට ගිහිල්ලා අපි අර ඩෙමෝ සයිට්ස් කියලා කියන්නේ ඒ වගේ එකකට ගිහිල්ලා මම ඕගොල්ලන්ට පෙන්වන්නම් ඒ වගේ තැනක මේ මේවා ඉදිරිපත් වෙන්නේ මේ GBP US ඩොලර් කියලා තමයි කියන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඒවා දෙන්නේ වක්‍ර කතන විදිහට මේ හතර. ඒක තමයි අපි කියන්නේ මේ සම්ප්‍රදායික ලෙස ඇමරිකන් ඩොලරය ඍජු කතනයක් ලෙස ඇමරිකන් ඩොලරය බේස් කරන්සි එක ලෙස තිබුණට මේ අවස්ථා හතරේදී ඇමරිකන් ඩොලරය ප්‍රති මුදල් වර්ගය ලෙස තියෙන්නේ. ඒ කියන්නේ මේ 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 කවුන්ටර් කරන්සි එක කියන එකට. දැන් ඔන්න මෙතන ඍජු අපි දැන් මේක අපි තාම සම්පූර්ණ කරේ නෑ. මේක ඍජු කතනයක් ලෙස දුන්නොත් දැන් ඔන්න බලන්න 1 GBP එකක් ඇමරිකන් ඩොලර් 1.3යි. හරි? ඒතර දැන් මේක කොහමද වෙන්න ඕනේ? දැන් ඔන්න දැන් අපි එතකොට මෙතනදී සම්බන්ධ වෙනවා අපි මේ ඉහළ මේ උඩ තියෙන විනිමය අනුපාතිකයම ගත්තොතින් 1.3 සමාන වෙනවා කීයටද? ඒ කියන්නේ ඔන්න බලන්න 1.3 ඇමරිකන් ඩොලර් සමාන වෙනවා 1ක් GBP වලට නේ. තේරුණාද? ඒතර මේක සමාන වෙනවා කොහමද? මේක සමාන වෙනවා අපිටම එක එක ඒතකොට එක ඇමරිකන් ඩොලරයක් සමාන වෙනවා 0.7 ඕ අන්න එක ඇමරිකන් ඩොලරයක් සමාන වෙනවා කොහොමද වෙන්නේ එක බෙදීම 0.3 GBP නේ ඒතර මේ විදියට දෙන්නත් පුළුවන් ඇත්තටම ඒතර එන්නේ කීයද මේකේ උත්තරේ වෙන්නේ 0.76 අන්න 0.76 කිව්වොතින් අපි අපිට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන්. ඒතකොට මේක ඍජු අපි මේක වක්‍ර ඍජු කතනයක් ලෙස ඉදිරිපත් කරොත් එන්නේ මොකද්ද? US ඩොලර් GBP ඒක ඍජු කතනයක්. ඒකේ වටිනාකම 0.76යි. එහෙම දෙන්නත් පුළුවන්. එතකොට හැබැයි මේ ඉදිරිපත් කරන රට අනුව තමයි වෙන්නේ. ඒ කියන්නේ ඉදිරිපත් වෙන්නේ මේක අපි හිතමු දැන් ඇමරිකාවේදී ඒගොල්ලෝ කියනවා එක US ඩොලර් එකක් ඇමරිකාවේදී ඒගොල්ලෝ කියනවා එක US ඩොලර් එකක් ස්ටර්ලිං පවුම් 0.76යි කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට ස්ටර්ලිං පවුම කියන එක ඒ අපි මේ අපි මෙතනදී සලකන්නේ මොකක් විදියටද? මොකක් විදියටද මෙතනදී සලකන්නේ? දැන් මේ විදියට දුන්නොතින් අපි මේ ස්ටර්ලිං පවුම සම්බන්ධයෙන් එතකොට බ්‍රිතාන්‍යයේදී අපි තමු බ්‍රිතාන්‍යයේදී අපි මේ විදියට දුන්නා කියලා ඇමරිකන් ඩොලරයක් සමා ඇමරිකන් ඩොලරයක් එකක් GBP කොච්චරද කියලා. ඒතර ඒක මොකද වෙන්නේ? ඒක වැටෙනවා ඍජු කතන විදියට. විදේශීය මුදල්. ඒ කියන්නේ දැන් මේක අර ඉදිරිපත් කරන රට කියන එක දැන් අපි අත්තරම් මෙතනදී අර ඇමරිකන් ඩොලර් එක ප්‍රධාන මුදල් වර්ගයේ ගෝලීය වශයෙන් අපි සලකන නිසා ගෝලීය වශයෙන් සලකන නිසා ප්‍රධාන මුදල් වර්ගය ලෙස අපි මේ අනිත් රටවල් බල කතන ඉදිරිපත් කිරීමේදී මේවා දේශීය මුදල් ලෙස ගන්නවා ගොඩක් හැම අවස්ථාවෙදීම අපි දැන් ඇමරිකන් ඩොලරය දේශීය මුදල විදියට සලකන අවස්ථාවක්
अमेरिका दिरीपत्न कथन वेन्नो हरिद अमेरिका दिरीपत्न कथन अभी हेम हेम हिता मेक हिता न विदेशीय मुदले सामनमेशीय मुदले एक गगन किल की वहाम अभी मे इदिरीपत्न ये रटतुल मे कथने दिरीपत्न किल ये कथने दिरीपत्न रटतुल इतकोट एक अभी मे विद्य भावितर बोलवा हे भाई අර දැන් අපිටම ඇමරිකාවේ නම් සෝරි මේ බ්‍රිතාන්‍යේ නම් බ්‍රිතාන්‍යේ පවුම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දැන් මේ දැන් මෙතන වෙලා තියෙන්නේ සාමාන්‍ය විනිමය වෙළඳ පොළ තුල ප්‍රධාන ලෙස ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව තමයි හැම රටක්ම තමන්ගේ විනිමය අනුපාතිකය මුලින්ම ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ විනිමය වෙළඳ පොළ තුල ඇමරිකන් ඩොලරය නැතුව ඒ ඒ රටවල් වල මුදල් වර්ග वल विनिमय अनुपाति की दिरीपत्म अवस्था है ये अभी कि अन्नी अर क्रॉस रेट्स की लिखी अन्नी मे 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 हरस अनुपात की अभी कि अन्नी इतकोट एक अस्े अभी इतना मिथन मे पेहदी की मे विद्य गाँव भाई मे डेफिनेशन मे विद्य लिवट लेसी मतगति आगे पुलवा अर अवस्था हतर वितराई वक्रकथन तीयनी ये अवस्था हतर दि वितराई मे वक्रकथन विधि मेक इधरपत्करा देशीय मुदले विकनीमो मिलदी गनीम अदाल विदेशीय मुदले एक अदालवन विनिमेल पोले अवस्था हतरा अभी दकीन लेन्नी एक जीबीपी यूरो न्यूजीलैंड डॉलर्स ऑस्ट्रेलियन डॉलर्स संबंधी आने सियलुम देवल अभी मे विधि हदल गांडपुल ऋजुकथन विद्य नमो सामान्य सम्मति विद्य दक्वाण्यो ऋजुकथन ले दक्वाण्य देवल मे हतर एरण इतर दंग मम उगुलंट स्लाइड पेन्न पेन्न विनिमय वेलंदपोले अभी अर दंग अभी तो आयट दिन दंग अभी तो विनिमय वेलंदपोल अभी संबंध अभी तो लभन वेगोला कथन तो रेगोला कथन दिपत्कर मे विद्यट एक मेक तेरूंगनी वेदगत्वे तुर मेक मेम दुन्ना දුන්නාම අපිට තේරෙනවා පදනම් මුදල් වර්ගයේ එකක් තමයි අර ප්‍රති මුදල් වර්ගය කියන එක. දැන් එතකොට මේක මේක අපිට තේරෙනවා මේක ඇවිල්ලා වක්‍ර කථනයක් ලෙස දෙන්නේ වක්‍ර කථනයක් ලෙස. එතකොට දැන් ඇමරිකන් ඩොලර් LKR කියන එක කොයි වගේද? ඇමරිකන් ඩොලර් LKR කිව්වොත් ඒක ඍජු කථනයක් නේ. එතකොට ලංකාවේ රුපියල් කොච්චර ප්‍රමාණයක්ද එක් ඇමරිකන් ඩොලරයක්. විදේශීය මුදලේ එක් ඒකකයක් සමාන වන්නා වූ දේශීය මුදලේ ඒකක ගණන කොච්චරද? ඒ වගේ තමයි වෙන්නේ මං හිතන යම් කිසි විදිහක ඔයාලට පැහැදිලි කිරීමක් ආවා කියලා. තව දුරටත් මේක මේ පැහැදිලි කිරීම කරන්න ඕනද? නෑ සාරි thank you. ඔව් මං ඇත්තටම මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ප්‍රශ්නයක් ඔයා යොමු කරපු එකට. මොකද ඇත්තටම මේ ප්‍රශ්න තුලින් තමයි සමහරක් වෙලාවට මේක මේ මේ මෙතන පොඩි මේ 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 ඍජු කතන වක්‍ර කතන කියන එක සමහරක් වෙලාවට පොඩි मेके पड़ी सांकीर्ण भाव तीन मेके तेरूंगे मेदी सह मुखद मे अभी अभी अमतिम इतनी अमेरिकन डॉलर विदेश विनिमय विदेश मुदल की तुरंत मेक अभी पुलवांग मेक हदागापत्कुतम मेक वेन्नी के इदिरीपत्नी अनीत अटवाल बल अमतिम अमेरिकन डॉलर सापेक्षतम कथन इदिरीपत्नी मुलदीम ඊට පස්සේ තමයි හරස් කතන වලට යන්නේ. එහෙම කියලා අපි හිතුවා මේක ලේසි මේ බලා ගන්න. එතකොට අපි ඊළඟට යමු. ඔව් දැන් අපි මේකත් කරා. ඒ කියන්නේ විදේශ ගෝලීය විදේශ විනිමය වෙළඳපොලේ ප්‍රමුඛත්වය ඇමරිකානු ඩොලරයට හිමිවන බැවින් සම්ප්‍රදාන කූලම ඇමරිකානු ඩොලරේ පදනම් මුදල් වර්ගය වෙනවා. तर संप्रदानुकूल मेक पदन मुदल वर्गे उनाम अत्रम अर रटवाड़ इदिरीपत्न कथन अमेक मुखदेन्नी मन कथन बॉड पत्नी ऋजु कथन बॉड पत्न अब ऐसे नोनावस्था हतराक्तीन अभी कलिन पैदलिक रे यूरो न्यूजीलैंड डॉलर जीबीपी ऑस्ट्रेलियन डॉलर तर मेव मे विनिमय अनुपातिक अमेलेम वक्र कथन लेदिपत्न මොකද ඒ වගේ පදනම් මුදල් වර්ගය වෙන්නේ මේ මේවා. ඒ කියන්නේ දේශීය මුදල තමයි පදනම් මුදල් වර්ගය වෙන්නේ. ඒතර දේශීය මුදල පදනම් මුදල් වර්ගය වෙනවා කියන්නේ දේශීය මුදලේ එක් එක්කයක් සඳහා කොච්චර විදේශ මුදල් ප්‍රමාණයක්ද කියන එකයි.
කොච්චර විදේශ මුදල් ප්‍රමාණයක්ද වෙන වෙන්නේ කියන එක නිසා ඒක වක්‍ර ගතන බවට පත් වෙනවා. එතකොට දැන් ඔන්න තවදුරටත් අපි මේක පැහැදිලි කිරීමට යනවා. මේ අනුව විදේශ විනිමය අනුපාතික ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් දැකිය හැකියි. එනම් ඇමරිකානු ඩොලර් පදනම් මුදල් වර්ගය ලෙස සලකා ඉදිරිපත් කරන කතන සහ වෙනත් මුදල් වර්ග පදනම් මුදල් වර්ගය ලෙස සලකා කරන කතන ලෙසය. එතකොට මේ අවස්ථා මුදල් මේ විදේශ විනිමය අනුපාතික ඉදිරිපත් කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් අපිට දකින්න ලැබෙනවා. එතකොට ඇමරිකානු ඩොලර් සම්බන්ධ නොවි වෙනත් මුදල් වර්ග යුගලයන්ද වෙළඳපොළේ හුවමාරු කර ගන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මම මොහොතකට ඉස්සෙල්ලා ඔයාලට සඳහන් කරා ඒවා ඒ මුදල් වර්ග අතර අනුපාතිකයක් හදා ගන්න පුළුවන් අපිට නේ. ඒ මුදල් වර්ග අතරත් අනුපාතිකයක් හදා ගන්න පුළුවන්. ඇමරිකන් ඩොලර් එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් මේවට අපි හඳුන්වන විශේෂ නමක් තියෙනවා. අපි මේවට කියන්නේ හරස් අනුපාතික කියලා. ක්‍රොස් රේට්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද? මේව හැම එකක්ම සමහරක් වෙලාවට මේව මුලින් පදනම් වෙන්නේ ඇමරිකානු ඩොලරේ ආශ්‍රිතව. මේව මුලින් පදනම් වෙනවා ඇමරිකානු ඩොලරේ ආශ්‍රිතව. එතකොට ඊට පස්සේ ඇමරිකානු ඩොලරේ අයින් වෙලා මේ දෙක අතර අනුපාතිකය හැදෙනවා. මේකට අපි කියනවා යුරෝ ජීබීපී කියලා කිව්වොත් මේකට අපි කියන්නේ ක්‍රොස් රේට් එකක්. එතකොට මෙතනදී අපිට පැහැදිලි මේකත් අපි පැහැදිලි කරගමු යුරෝ එකක් ජීබීපී කොච්චරක්ද? යුරෝ එකක් ජීබීපී කොච්චරක්ද? එතකොට මෙතනදී අපි මේකට කියන්නේ හරස් අනුපාතික. දැන් ඔයගලට આવතින් හරස් අනුපාතික කියන දේ පැහැදිලි කරන්න මේක තමයි මේක. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් සම්බන්ධ නොවි වෙනත් මුදල් වර්ග යුගලයන් වල හුවමාරු කරගන්න ලබන ඒ මුදල් වර්ගවල අනුපාතිකයට තමයි අපි හරස් අනුපාතික කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු කොහොමද කියන එක. දැන් මෙන්න බලන්න විනිමය අනුපාතික කියන එක නැවතත් මම මෙතන පැහැදිලි කරා. දැන් විනිමය අනුපාතික අපි ඉගෙන ගත්තානේ. නමුත් දැන් අපි එන්නේ විනිමය අනුපාතික ගණනය කිරීම සඳහා. මේ විනිමය අනුපාතික ගණනය කිරීම ඉතාමත්ම හොඳින් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. මේ ගණනය කිරීම ඇත්තටම අපි බැලුවොතින් මේක ගොඩක් කියන්නේ ගොඩක් ඉන්ට්‍රස්ටිං ලෙසන් එකක්. ඇත්තටම කියනවනම් මේක ඒ කියන්නේ ගොඩක් මේ සංකීර්ණ නෑ. ඒ කියන්නේ මේක සරලව අපිට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේක යම් කිසි විදියකින් අපිට භාවිතයට ගැනීමේදී අපිට අර සංකීර්ණ ප්‍රශ්න වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් මේ විනිමය අනුපාතික ගණනයට තමයි අපි යන්න හදන්නේ. කොහොමද මේව ගණනය කරන්නේ? එතකොට අපි දැන් මුලින් ඉගෙන ගත්ත විනිමය අනුපාතික අර ඇමරිකානු ඩොලරේ පදනම් කරගෙන පදනම් මුදල් වර්ගය ලෙස තියෙන විනිමය අනුපාතික සහ ඇමරිකානු ඩොලරේ ප්‍රති මුදල් වර්ගය තියෙන ලෙස තියෙන විනිමය අනුපාතික තියෙනවා. ඊට අමතරව තියෙන හරස් අනුපාතික. මේවා තවදුරටත් විග්‍රහ කිරීම තමයි අපි මේ විනිමය අනුපාතික ගණනය කිරීම තුළින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ උදාහරණය අපි කලිනුත් බැලුවා ඇමරිකන් ඩොලර් US ඩොලර් LKR කියන අනුපාතිකය. මේක ඍජු කථනයක්. මේක ඍජු කථනයක්. රුපියල් 200යි කියලා කියන්නේ ඒ කියන්නේ එක් ඇමරිකන් ඩොලර් එක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 200ක් වන බවයි. හරි. අපි මෙතන මෙතනින් පන්ති අද නතර කරනවා. මොකද අපි මෙතනින් මෙතන ඉඳන් මේ අලුත් කොටසක් නිසා විනිමය අනුපාතික ළඟ ඉඳන් තමයි අපි ආපහු පටන් ගන්නෙ ලබන සතියේ. ඔයගොල්ලෝ දැනට කරපු කරුණු ටික නැවත බලා ගන්න. ඒතර අපිට පුළුවන් වෙනවා ඉදිරියට ඉතා හොඳින් මේක පාත්වාගෙන යන ප්‍රශ්න අහන්න. මගෙන් ප්‍රශ්න අහලා මේ අපෑදිලි දැන් මේ මම බලාපොරොත්තු වෙනවා අර දැන් කරා වගේ මේ PowerPoint presentation එකේම ඔයගොල්ලන්ට පැහැදිලිලක් තියෙනවා නම් ඒක ටයිප් කරලා ඒ වෙලාවෙම මේ පැහැදිලි කරන්න. මොකද මේ එතකොට අපිට ගොඩක් හොඳ දැනුමක් ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. එහෙනම් අපි අදට පන්තිය නතර කරනවා. මේ ඔයගොල්ලන්ට සුබ දවසක් සුබ සතියන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර Thank you very much.